Namo Buddhaya Satham Katikava Namo Buddhaya අපි සුපුරුදු දහම් කතිකාවත වෙන නව බුද්ධ වැඩසටහන තමයි අපි මේ අවස්ථාවේ පැමිණ තියෙන්නේ මේ අවස්ථාවේ මම හිතන්නේ අපි උපකාර කරගන්නවා අපිට ගිය වතාවල් දෙක තුනේදී අපි ලොකු ස්වාමින්වහන්සේ කිරිබදුගුණ ඥානන්ත ස්වාමින්වහන්සේ විසින් දුන් උපදේශ ඒ උපදේශ හරහා අපි ගන්නවා නම් අපිට පේනවා කොච්චර සංකීර්ණ ප්‍රශ්නයක් වුණත් සරලව විසඳාගත හැකි ආකාරයන් එතනින් ඉස්මතු වුණා දැන් අපි ගත්තොත් එහෙම අපි මේ අවස්ථාව වෙන විට අපි කතා කරලා තිනව කොහොමද අපේ සංයෝජන සම්බන්ධයෙන් අපි කතා කරා කොහොමද ඊට පස්සේ සතර මහා ධාතුන් සම්බන්ධයෙන් ඊට පස්සේ නාම රූප වැනි දේ ගැන අපි කතා වුණා ඒවා කොහොමද මේ සංයෝජනේ තියෙන්නේ කොයි ආකාරයෙන්ද මේ අපි දැකිය යුත්තේ රූපේ කියන්නේ මොකද්ද නාමය කියන්නේ මොකද මොකක්ද වේදනා චේතනා පස්ස මනසිකාර වශයෙන් අපි ගත්ත නාමය පැත්ත රූපය පැත්ත අපි දකිනවා කොයි ආකාරයෙන්ද අපි ගත්තේ එතන අස කන නාසය දිව මනස මේ ආකාරයෙන් කොහොමද මේවා ක්‍රියාත්මක වන්නේ මේ ස්පර්ශයන් හරහා ඇති වෙන අපතුල ඇති වෙන සක්කාය දිට්ඨිය කුමක්ද අපි මේ මමත්වයේ ඉස්මතු කරගන්න යන උත්සාහයෙන් අපට සත්‍ය වැහිලා යෑම මෙතන තියෙනවා ඉතින් මේක කොහොමද මේක මේ වැහිච්ච මේ දුමාරේ කපාගෙන ඉදිරියට යන ආකාර සක්කාය දිට්ඨිය නැති කරගන්න ආකාරය සම්බන්ධව ඉතින් මේ ගන්නවා නම් කොහොමද මේ ඉන්ද්‍රියන් අපි හරියාකාරව කරන්නේ ආයතනයන් පාලනය කර යුතු ආකාරයන් මෙවැනි දේවල් ගැන මම හිතන්නේ අපිට තවදුරටත් සාකච්ඡා මාර්ගයකින් තමයි අපේ ලොකු සන්නාසයෙන් අපිට අවවාද අනුශාසන අවශ්‍ය වන්නේ. ඒකයි මේ වැඩසටහන විශේෂත්වයක් හැටියට කියනවා නම් මේක ලොකු පිනක් අපිට ලැබිලා තියෙන වාග්යක් මේ අවස්ථාවේදී. එනම් අපිට මෙවැනි උපදේශක් ලබා ගැනීමට ඉතා දුර්ලභ අවස්ථාවන් කීපයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ වෙනි අවස්ථාවක් අපි මෙතනින් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම තමයි මම හිතන්නේ අපේ දීපේතරත් ඉදිරි මගකටත් යෑමට අපිට ඇති එකම වාසනාව වන්. ඉතින් එහෙනම් අපි අද නම් බුද්ධ වැඩසටහන ආරම්භ කරමු. අවසරයි ලොකුසනංස අප කෙලිම පාත්‍ර වෙනවා නම් අපි සක්කාය දිට්ඨිය සම්බන්ධ මේ මමත්වයක් සම්බන්ධව අපි ගත්තොත් බොහොම ලෝකෝත්තර වශයෙන් අද වෙනකොට අපි දකිනවා මේ මමත්වේ නිසා සත්‍ය වැටිලා වැටීමකින් තොරව තමයි කටයුතු කරන්නේ. දැන් මේ අවස්ථාව වෙනකොට අපි දකිනවා එක එක ආකාරයෙන් ජම්මා කියනවා පරිගැනීම කියනවා සමහර අය තමාගේ පෞරුෂත්වයේ ඉස්මතු කරගන්න ආකාරයෙන් කටයුතු කරන්න යනවා. සමහර අය කියනවා නෑ මේ අපිට මේ කටයුතු කරන්න නම් බුද්ධ ධර්මය අවශ්‍යයි. හැබැයි අපිට යම් කිසි විදිහකට රටට උපකාරී වෙනවා නම් අපේ මේ මමත්වයේ හරහා අපි දැන උගත දේ ගැන එක බෙදා හදා ගන්න ඕනේ බොහොම ලෞකික ආකාරයකට ලෝකෝත්තර ආකාරයකට නෙමෙයි සවන්නස. ඉතින් ඒ හා සම්බන්ධව කටයුතු කරන්න යෑමදී මෙතන හැමතිස්සෙම අපි දකිනවා හිරවීමක් නැතහොත් යම් කිසි විදිහකට මේ පටිගයක් ඇති වෙනවා Taman තුලක්. ඒක විවෘතවත් පෙන්වමුත් කරනවා. මොකද හබ කිරීම යම් කිසි අතත් මන් දැක්ක 3-4 දිනක් කොමරලා දාලා තියෙනවා එක් තැනක. ඉතින් ඔයන් දේවල් සිදුවෙමින් යනවා. ඉතින් මේ සක්කාය දිට්ඨිය සහ ඉදුරන් පිනවීම ආයතන මේ පෞරුෂත්වයේ මමත්වයේ මේ හා සම්බන්ධ සයනස කොහොමද අපි මේක මේ යම් කිසි විදිහට පාලනය කරගත්ත හැකි අඩුම තරම ඉතින් එළියට එන්න බැරි නම් පාලනය කර ගැනීමට අවශ්‍ය යම් කිසි විදිහට මාර්ගෝපදේශයක් දෙන්න පුළුවන් ද සයනස අවසන්. නමෝ බුද්දාය. දැන් මහත්තයා ඔය කියාපු අර්බුද පැහැදිලිවම සක්කාය දිට්ඨියෙන් තමයි හටගන්නේ. එතකොට සක්කාය දිට්ඨියෙන් නම් පැහැදිලිව හටගන්නේ මේ අර්බුද निराකරණය කරගන්න කැමති කෙනා මං හිතනවා සක්කාය දිට්ඨිය මොකද්ද කියලා ඉස්සලා තීරුම් ගන්න ඕනේ. දැන් බුද්ධ ධර්මයේ උගන්වනවා සම්මා දිට්ඨිය කියලා වචනය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒක කියනවනම් මේ යථාර්ථයෙන් දැක්ක යුතු නිවැරදි දැක්ම. සම්මාදිට්ඨිය. එතකොට සම්මාදිට්ඨිය කියලා බුද්ධ දේශනාවේ තියෙන දුක්ඛේ ඥාන දුක ගැන තියෙන ඥානෙ. ඒ කියන්නේ ආරි සත්‍ය කෙරෙට දුක්ඛ සමුදය දුක හටගන්න හේතු වෙච්ච කරුණු දුක්ඛ නිරෝධේ. ඒ කියන්නේ දුක නිදහස් වීම ගැන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ඒ දුක්ඛ නිදහස් වෙන තියෙන මාර්ගය ගැන. සක්කාය දිට්ඨියෙන් තියෙන කෙනාට මේක වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ ආරි සත්‍ය කෙරෙහි දකින්න බැරි විදිහට වැහිලා තියෙන්නේ. සම්මාදිට්ඨිය නැතිකමට කියනවා අවිද්‍යාව කියලා. එතකොට අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන දන්නේ නැතිකම. ඉතින් බුද්ධ දේශනාවේ එක තැනක විස්තර කරනවා බුදුරජාන් වහන්සේ මහණෙනි මේ උපන්න සත්වයා උපදින්න ඉන්න සත්වයා. ඒ කියන්නේ උපන්න සත්වයා සහ උපදින්න ඉන්න සත්වයාත් එකම එක නීවරණයකින් වැහිලා තියෙනවා කියලා. ඒ තමයි කියන අවිද්‍යා නීවරණේ. එතකොට යම් කිසි කෙනෙකුට මේ අවිද්‍යාව ඉතිරි නැතුව ප්‍රහාණය කළොත් ඒ සත්‍යයට වෙහිච්ච දෙයක් නෑ කියනවා. එහෙනම් යාට විතරයි ලෝකෙ විවෘත. ලෝකෙ රහස් නැත්තේ. අනිත් හැමෝටම සත්‍ය වෙහිලා තියෙන්නේ.
ඒතර සත්‍ය වැහුණට පස්සේ මේ පුද්ගලයාට තියෙන්නේ තමන්ට දකින දෙයින් දකින කෝණයකින් තමන් දකින දේ සම්බන්ධයෙන් නිගමන වලට පත් වෙන්නයි. ඒතර සමහර අවස්ථාවල් තියෙනවා ඒ කියන්නේ දැන් අපි කියනවනේ අපි එක එක පාට කණ්ණාඩි දාගත්තාම ඒ පාටින් ලෝකේ පේනවා කියලා. නිසා ඒ වගේ දකින කෝණ වලින් නිගමන වලට පත් වෙනවා මේ සක්කාය දිට්ඨිය යුක්ත පුද්ගලයා. දැන් සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහාණය කිරීමට ඉස්සෙල්ලා අපි සක්කාය දිට්ඨිය කියන එක හටගන්නේ කොහොමද කියලා බුද්ධ දේශනාවෙන් අපි විමසා බලන්න ඕනේ. දැන් බුද්ධ දේශනාව උගන්වනවා දුක ගැන කියද්දි සංකිට්ඨේන පංච උපාදා නක්ඛන්දා දුක්ඛා. සංක්ෂේපෙන් කියතොත් මේ පංච උපාදානස්කන්ධ දුකයි කියලා. ඒකේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ. ඒ දවසක් බුදුරජාණන් වහන්සේ ගහන භාග්‍යතුන් වහන්සේ රූපමද උපාදාන නැත්නම් උපාදාන රූපේ රූපෙන් බාහිර දෙයක්ද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ රූප වේදනා සංඥා සංකාර උපාදානත් නෙමෙයි. උපාදාන කියන්නේ ඉන් බැහැර උදේකුත් නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි යම් චන්ද රාගයක් ඇද්ද? ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි යම් බැඳීමක් ඇද්ද? යම් ආසාවක් ඇද්ද? ඒක තමයි කියනවා එතන තියෙන උපාදාන. එතකොට මේ පංච උපාදානස්කන්ධයට පත්වෙච්ච සත්වයා ඒ තමන්ගේ ජීවිතේ දකින්න එක එක කෝණවලින් බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කෝණේ අයිති ඒ සක්කාය කියන එකේ තේරුම සෝකාය තමන් කියන එක. සෝකාය කියන එකේ තේරුම තමන් කියන එක. තමන් කියන දෘෂ්ටිය, තමන් කියන දැක්ම. ඒ තමන් කියන දැක්ම එක 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 රූපස්කන්ධයකට තුච්ච රූපස්කන්ධේ කෙරේ හතර ආකාරයෙන් තමන් කියන දැක්මක් එයාගේ තියෙනවා එයාට ප්‍රකට නොවි. වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ කියන ඒ පහටම තියෙනවා. ඒකට හතර පහ 20යි. ඒක අපි දැන් රූපය ගැන කතා කළොත් තියෙනවා රූපං අත්තතෝ සමනුපස්සති. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය, ඒ කියන්නේ සකාය තමන් කියන දෘෂ්ටියෙන් බලනවා රූපේ තමන් කියලා. එතකොට රූපය කියලා එතන අදහස් කරන්නේ මේ කෙස් ලොම් නියද සම්මස් නාර ඇට ඇට මිදුළු ආදී පඨවි ආපෝ තේජෝ වාය කියන භෞතික ශරීරය. මේ භෞතික ශරීරේ සාමාන්‍යයෙන් අපි හැමෝම තමන් කියලා තමයි බලන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනවා දැන් තමන් කියලා මේක දිහා බලලා යථාර්ථයට මුහුණ නොදී හිටියොත් එයාට තියෙන්නේ තමන් දිහා බලනවා කියන බැල්ම තුල හටගන්න ඔක්කොම දුෂ්ටි ටික හටගන්නවා. ඔක්කොම අරුබුද හටගන්නවා. මම එකට උදාහරණයක් කියන්නම්. අර මාගන්ධියා කියලා ලස්සන කුමාරියක් හිටියා. ඒක බ්‍රාහ්මණයෙකුට ලස්සන දුවක්. මේ දුවගේ රූපේ ගොඩාක් ලස්සන නිසා මේ දුව කැමති නෑ තමන් ගාවට ඉන්න එකම කිසි මංගල්‍යයකට, ඒ කියන්නේ කිසි තරුණියකට එයා කැමති නෑ, මේ එකඟ වෙන්නේ නෑ, එයා ලස්සන නෑ කියලා. ඉතින් දැන් මේ මාගන්ධියා කියන කුමාරිය, බ්‍රාහ්මණ කුමාරිය ගෙදරම ඉන්නවා. ඇයි යෝජනා කරන කසාද මෙයා ප්‍රතික්ෂේප කරනවා, එයා ලස්සන නෑ කියලා මොකක් හරි ඇදයක් කියනවා. ඉතින් ඊට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේ බැලුවා අද කාටද උපකාර කරන්න කියලා. දැක්කා මේ මාගන්ධියගේ අම්මයි තාත්තයි පෙර ආත්මේ ගුණධර්ම පුරුදු කරපු දෙන්නේ. මේ ජීවිතය අනාගාමි ඵලයට පත් වෙන පින තියෙනවා. ඉතින් අර මාගන්ධියා ඒකට විරුද්ධකම් කරන කෙනෙක්. නමුත් මාගන්ධියාගේ නොසලකා සංසාරයේ තියෙන භයානකකම නිසා බුදුරජාණන් වහන්සේ හිතුවා මේ අම්මයි තාත්තට බෙහෙත වෙන්න ඕන කියලා. එතකොට දැන් ගියල බුදුරජාණන් වහන්සේ දවසක මාගන්ධියාගේ පියා යන පාරේ නුගරුක් සේවනක වාඩිලා හිටියා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් පියා හිතුවා මේන් ඉන්න මගේ දුවට ගැළපෙන මේ තරුණේ මෙයාට නම් කැමති වෙයි කියලා. ඊට පස්සේ ඔහොම කතාව ගිහිල්ලා ඊට පස්සේ මේ ඒ බමුණයි බැමිණියයි මාගන්ධියාව සරසාගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ගේනවා. ගෙනාම බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමී කියනවා තරුණය පින්වත් ශ්‍රමණයන් වහන්ස ඔය ජීවිතයේ ඵලෙ මොකද්ද සිවුර පුරවගෙන ඇවිදගෙන ඉන්නේ? අපේ ගෙදර ඔක්කොම සම්පත් තියෙනවා මේ දුව මේ ආවාහ කරගෙන මේ ගෙදර වාසය කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඔහොමනේ මේ දිව්‍ය කාන්තාවන් දැක්කත් මට හිතේ ආසාවක් උපන්නේ නැහැ. මම දකින්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ශරීරේ අසූචි පුරවල පිටතින් පින්තාරු කළපු කාලයක් වගේ කිව්වා. ඒ කිව්වේ ඒක ඇත්ත කතාවක්. අද වුණත් ඕනම කෙනෙකුට ඔය පෝස්ට් මෝර්ටම් එකකට ගියාම පේනවා ඒ කතාව ඇත්ත බව. නමුත් සක්කාය දිට්ඨියෙන් රූපේ මම කියලා හිතාගෙන හිටපු
මාගන්ධියට හිතුනේ ඈට ගහපු පහරක් කියලා. ඔන්න වැරදින තැන. හැබැයි දැන් බලන්න ඒ පවුලෙම ඒ අම්මා තාත්තා දෙන්න කල්පනා කරලා එතකොට ඔබ ඒ අම්මා තාත්තා දෙන්න අහනවා. එතකොට ඔබ වහන්සේ මේ මිනිස් ශරීරයේ මේ අසූචි පුරවපු පින්තාරු කරපු කාලයක අසූචි පුරවල වගේ දැක්කේ දිව්‍ය ශරීර කෙරෙහි ආසාවෙන්ද? දිව්‍ය ශරීරෙ මීට වෙනස්ද? ඉතින් එතකොට මෙහෙම ධර්ම සාකච්ඡාවකට බැසගත්ත ඒ අම්මයි තාත්තයි. දැන් ඒ අම්මා තාත්තට තිබුණ සංසාරේ පුරුදු කරපු ප්‍රඥාවක්. ඒක නිසා සක්කාය දිට්ඨිය වැඩගෙන ප්‍රඥාව ඉස්මතු වුණා. ඒ ප්‍රඥාව ඉස්මතු වෙච්ච නිසා ඒ අම්මා තාත්තට මගේ දුවට ගැරහෙව කියන ආකල්පයක් ආවේ නැහැ. අම්මා තාත්තා දිගටම සවන් දුන්නා. ඒ අම්මා තාත්තා අනාගාමි ඵලය දක්වාම ඒ ධර්ම මාර්ගයේ ගමන් කළා. ඒ දුව කල්පනා කළා දැන් මගේ රූපෙටනේ මේක කිවි දැක්කද සක්කාය දිට්ඨිය තියෙන හානිය. ඒ ඒ ඒ ඒ කියන්නේ රූපේ මමත්වෙන් ගත්තු කෙනා ඒ රූපේ මම කියලා ගත්තට අභ්‍යන්තර වශයෙන් මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණයට උදව්වක් නැත්තම් එතන සක්කාය දිට්ඨිය විතරමයි තියෙන්නේ. දැන් රූපේ මම කියන එක එක ගත්තේ මේ එක එක සංකල්පය එකක් අරගෙනේ. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ අර උදේනි නූර චන්ද්‍රපජ්ජෝත රජුරන්ගේ බිරිඳ බවට පත් වෙලා අගබිස වෙලා මේ රූපේ නිසා මහා පව් කන්දරාවක් රැස් කරගත්තා. අර සක්කාය දිට්ඨිය නිසාමයි. එතකොට බලන්න මේ සක්කාය දිට්ඨියේ තියෙන දැන් අපි ගත්තත් මිනිස්යාගේ ජීවිතේ ප්‍රඥාව ප්‍රධාන වෙන්න ඕන කියන්නේ ඒකයි. එතකොට ඒ රූපය තමා කියලා සැලකීම නිසා දැන් ඒ දැන් බුදුරජාන් වහන්සේ කාලේ මහා පින්වන්තය අපි ගත්තොත් කීම බිම්බිසාර රජුරුවන්ගේ බිසව බුදුරජාන් වහන්සේ බැහැ දකින්න බෙලුවණේට ගියේ නෑ. උන්වහන්සේ රූපයට ගරහනවා කියලා ඒ කාලේ පැතිරලා තිබ්බ රූපයට ගරහනවා කියලා. එතකොට දැන් කියන්නේ කේක් කෙනා ගිහිල්ලා ඔත්තුව දෙන්න විදිය ඔත්තු දෙන්න විදිය අන්න රූපයට ගරහනවා කියලා. ඉතින් මෙයා රූපේ ගොඩාක් ලස්සන කෙනෙක්. මෙයාත් ඉතින් හිතුවා මේ රූපයට ගරහන කෙනෙක් ගාවට මම නෑ යන්නේ කියලා. ඉතින් දවසක් දැන් බිම්බිසාර රජුරෝ සෝතාපන්න වෙච්ච කෙනෙක්නේ. ඉතින් සෝතාපන්න වෙච්ච කෙනෙක් වුණාම ඒ සෝතාපන්න වෙච්ච කෙනෙකුගේ ජීවිතය තුළ සාමාන්‍ය හැමදෙස්සෙම ධාර්මික න්‍යායන් අනුගමනය කරනවානේ. ඉතින් බිම්බිසාර රජුරෝ තදබල නීති දැම්මේ නැහැ යන්න කියලා. දවසක් සේවකයෙකුට කිව්වෝ මේ වේළුණාරාමේ සම්පූර්ණ සුන්දරත්වය මේ ජනේල ගාව පිටිපස්සෙන් ඉඳලා මේ මොකක්ද අර බටනලාවක් වාදනය කර කර කවියෙන් කියාපන් කිව්වා. දැන් එතකොට මේ ගායකයේ කවියෙන් කියනවා මේ වේළුවානේ සුන්දරත්වය කියනකට මේ ආසාවක් ඇති වුණා මේ මෙයාට යන්න කාටද මේ කේමා කේමා බිසෝට යන්න ආසාවක් ඇති වුණා. ඊට පස්සේ දැන් රජුරන්ට දැනු දෙනම රජු ඉක්මනට ආහා කියලා සූදානම් කරලා දුන්නා. දීලා කිව්වා කියන්න ගියාම නීතියක් තියෙනවා යන්න එන්න ලෑස්තිවට කියන්න අනිවාර්යයෙන්ම භාග්‍යතුන් වහන්සේ බොන්න ගෙහෙල මිසක් යන්න එපා කියලා යන්න බෑ කියලා. දැන් ඔන්න මෙයා වටින් පිටින් දැන් ඔන්න සුන්දරත්වය බල බල ගියා. ගිහිල්ලා ගේට්ටුවෙන් පයින් හදනකට සේවකයෙක් කිව්වා බෑ රාජ නියෝගයක් තියෙනවා අනිවාර්යයෙන්ම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්න ඕන කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනකොට එයා මෙතෙක් නොසිතූ නොවිරු අද්භූත දර්ශනයක් දැක්කේ. තමන්ට වඩා ලස්සන මහා රූප සම්පත්තියන දිව්‍යාංගනාවකගේ ස්ත්‍රියක් බුදුරජාණන් වහන්සේට පවන් සලසලා ඉන්නවා. එතකොට මේ විසා මේ කේමා කල්පනා කරනවා හරි පුදුමයිනේ මම ඇවි මෙහෙම එකක් නෙමෙයිනේ මම ඇවි උන්වහන්සේ ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක ගමන් ගරහනවා රූපයට අපහාස කරනවා රූපයට ගරහනවා කියලා මම ඇහිවි. හන්දර බලන්න ඒ කාලෙත් බුද්ධ ධර්මයේ එක එක විදිහට ප්‍රතිරිච්ච ආකාරය මෙහෙමනේ දන්නේ කියලා ඔන්න තිබුණා. නමුත් ඊට හාත්පසක් වෙනස් වෙන මාගේ රූපේ මොකද්ද මේකනේ රූපේ කියලා අර රූපයට වසඟ වුණා. ඒ රූපයට වසඟ වෙලා ඉඳිද්දී ඒ රූපේ ටික 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 දිරාගෙන ගිහිල්ලා ඇටසැකිල්ලක්ල වැටෙනකොටම බුදුරජාන් වහන්සේ වදාළ මේ ශාරීරිය මේ වගේ කුණු ශරීරයක් ඇට සැකිලි වලින් අදාපු එකක් මේ නහර වලින් උදාපු එකක් මස්ලි වලින් උදාපු එකක් මේකට ඇල්ම කරන්න යන්න ඕන නැත්ත කියලා අවබෝධ වුණා. ඒ කියන්නේ බලන්න මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ආකාරයට ප්‍රඥාව තිබීම. එතකොට ඒ සමහර කෙනෙක් ඉන්නවා ඒ ජනස දැන් ඔන්න රූපය තමා කියලා සලකනවා. තව කෙනෙක් හිතන මෙහෙම තමා රූපයෙන් හැදිච්ච කෙනෙක්. රූප වන්තං වාත්තාන තමා රූපෙන් හැදිලා කියලා හිතනවා. එහෙම නැත්නම් හිතනවා අත්තනිවා රූපං තමා කියන ආත්මය තුල තමයි රූපය තියෙන්නේ කියලා. එහෙම නැත්නම් හිතනවා රූපස්සමෙන් වාත්තානං රූපේ තුල තමයි ආත්මය කියලා එකක් තියෙන්නේ කියලා. දැන් ওই ලෝකේ බටහිර රටවල ඉන්දියාවේ හැමතැනම ආත්මය කියලා යම් කිසි නොවෙනස් පදාර්ථයක් භවෙන් භවයට යන භවගාමී නොවෙනස් පදාර්ථයක් තියෙනවා කියලා
තියෙන මතය. ඒක ස්වාමීන් වහන්සේ ඒක ඇත්තට බෞද්ධ දර්ශනය තුල සමහර අය කතා කරන විදිහට කියන්නේ දැන් ආයිත් අපි ගිහිල්ලා ඉපදෙනවා කියව ගම හිතන්නේ අර ආත්මවාදී තමයි ඔතන දෙක තියෙනවා. අර පටිච්චසමුප්පාද න්‍යායය තුලින් වෙනවා කියලා හිතන්නේ. හිතන්නේ කියලා කියන්නේ මම ආයි ළඟ ආත්මය ඉපදිනවා ආත්මය ඒක තමයි මාත්‍ය පටිච්චසමුප්පාදී අවබෝධ කරන්නේ නැතුව සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන්න බැරි. නැහැ සර්. සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන්න පටිච්චසමුප්පාදී අවබෝධ වෙන්න ඕනේ. දැන් වේදනාවත් එහෙමයි. දැන් බලන්න කල්පනා කරලා මාත්‍ය දැන් සාමාන්‍ය අපි කල්පනා කළොත් බිම්බිසාර රජුරෝ බිම්බිසාර රජුරෝ තමන්ගේම පුතාගෙන් විඳපු දුක් කරදර පීඩා මැද්දේ මාර්ගපර නොලබා හිටියා නම් මොන තරම් ශෝකයකට පත් වුණද ඒ වේදනාව අභියස. ඒ වේදනාව වෙද්දි හිතුවේ කොහොමද මේ වගේ විඳින දුක් විඳින සසරකින් එතර වෙන්නයි බුදුරජාන් වහන්සේ දහම් දෙසුවේ කියලා. ඊළඟට සීවලී මහරහතන් වහන්සේගේ මෑණියෝ ඒ කියන්නේ සුප්පිය උපාසිකාව. සුප්පිය උපාසිකාව දැන් මාස හතකුයි දවස් අවුරුදු හතකුයි මාස හතකුයි දවස් හතක් මව් කුසේ. මං හිතන්නේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ අම්ම කෙනෙක් ඒ දරු ගැව දරාගෙන ඉඳලා තියෙනවා. ඒ වේදනාව එනකට එනකට බඩ අතකගා කියනවා කියන්නේ අනේ බුදුරජාණන් වහන්සේ මෙවැනි දුකින් නිදහස් වීමට දහම් දෙසූසේක කියලා කිව්ව මිසක් අයියෝ හාහූ ගග අඬන විදිහේ නෑ ලෝකෙට සාප කර කර. දැන් බලන්න මේ වෙනස. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය මිදිච්ච චරිත. සනසෝය සක්කාය දිට්ඨිය එක්කම දැන් උතනට එනවනේ. දැන් අපේ අපි බහුලව දකින්නේ තමයි සීලබ්බත පරාමාසයකත් උතනට ඇතුළත් වෙනවනේ ස්වාමීනාස. දැන් එහෙම වෙනකොට අපි වෙන වෙන දේවල් හොයාගෙන යනවනේ. දැන් දීවරු හොයාගෙන යනවා එක එක යාග හෝම පවත්වනවා එක එක තත්ත්වයන් වලට එනවා. අපි දැන් උතන ඒකත් එක්කම ස්වාමීනාස දැන් අපි වෙනම කාරණාවක් හැටියටත් කියනවා. දැන් දීවරුන්ගේ සැලකීම සහ ඊට පස්සේ දැන් ඔය සක්දි බිඳු වගේ දැන් ඔන්න ඔය වගේ තත්ත්වයක් ගත්තොත් දැන් සක්දි බිඳු ගැන වැඩි සැලකීමක් නැහැ. වැඩි තියෙන්නේ ඔය යාග හෝම ඔය බෝගහක ගැට ගහනව මොන හරි එකක් එක්ක ඒ ආකාරයෙන් යන යම් කිසි දේවල් තියෙනවා දාන දෙනවා. මොකක්ද කියන්නේ නවග්‍රහ නවග්‍රහ ඒවට හොඳට සැලක ඒව සැක කරන්නේ. ඒක කොහොමද සවනසේ මේකට එකතු වෙන්නේ මේ සක්කා දිට්ඨිය තමයි. ඒ කියන්නේ තමන්ගේ පැවැත්ම වෙනින් කරන්නේ සක්කා දිට්ඨිය තියෙන පුද්ගලයා තම තිස්සෙම තමන්ට හොයාගන්න බෑනේ සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියලා. සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියලා හොයාගන්න බැරි වෙනකොට ඔව් සකයත් එක්කනේ සක්කා දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමස එකටනේ තියෙන්නේ. ඒතර සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියලා හොයාගන්න බෑ. එතකොට සක්කා දිට්ඨි යුක්ත පුද්ගලයා බොහෝ විට වෙන්නේ අසත්‍ය කරා යනවා සත්‍ය කියලා හිතාගෙන. අසත්‍යයි කියලා හිතාගෙන සත්‍ය අතාරිනවා. එහෙම නෙවෙයි නැත්තම් බුදුරජාන් වහන්සේගේ බෝධිය මොකද්ද? මේක කපුටු ඇඳලා කොඩිය ඉල්ලීම මොකද්ද? ඉතින් ලොකු වෙනසක් නේ. නේ සර්. ඒ කියන්නේ ඒ වගේ තත්වයකට යනවා. එහෙම යන්නේ නැහැ. දැන් අපි ගත්තොත් දැන් බුදුරජාන් වහන්සේගේ ජීවිතය ගත්තොත් උන්වහන්සේගේ එක ගුණයක් තියෙනවා සත්තා දේව මනුස්සාන දෙවියන්ගේත් මිනිසුන්ගේ ශාස්ත්‍ර උන්වහන්සේ. එහෙනම් උන්වහන්සේ ශාස්ත්‍රු වෙලා තියෙන ශාස්ත්‍ර කියලා කියන්නේ විමුක්තියට දුන්න නායකත්වය. දුන් උන්වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ විමුක්තියකට නායකත්වයක් දීපු ශාස්ත්‍ර උන්වහන්සේ. එතකොට උන්වහන්සේගේ නායකත්වය තුළ තමයි දෙවුරු මාර්ගඵල ලැබුවේ. බ්‍රහ්මීය මාර්ගඵල ලැබුවේ. දැන් උන්වහන්සේගේ ජීවිත කතාව ගත්තොත් එහෙම ඔය මහවග්ගපාළි විනය පිටකේ තියෙනවා මේ මුල් කාල පරිච්ඡේදයේ දී කියන්නේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරේ. ඒ හැමතිස්සෙම දෙවුරුත් එක්ක සම්බන්ධයි. දැන් අපි ගත්තොත් එහෙම මේ සහම්පති බ්‍රහ්මරාජය ආරාධනා කරන්නේ ඉතින් කාශ්‍යප බුද්ධ කාලේ සහක කියන භික්ෂුව බ්‍රහ්මරාජෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. ඉතින් අපේ රටේ බෞද්ධයන්ගේ තියෙන සාමාන්‍ය දැනුම කොච්චර දුර්වලයිද කියන්නේ මේ අනාගාමී කෙනෙක් නැත්තම් ධ්‍යානලාභී බ්‍රහ්ම ලෝකයක ඉපදිලා සම්බන්ධකමක් ආයේ මනුස්ස ලෝකෙත් එක්ක පවත්වන කියලාවත් දන්නේ නැහැ. ඉතින් සක්දිවිඳු කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. අඩු ගානේ සංයුත්තනිකායේ සක්ක සංයුත්ත කියලා තියෙනවා. සක්දිවිඳුත් එක්ක කතා කරපු මහා සූත්‍ර රාශියක්. අඩු ගානේ දජග්ගේවත් කියවලා තිබුණා නම් අඩු ගානේ ඒක දැනගන්නවා. ඒක සක්කපඤ්ඤ සූත්‍රය කියලා තිබුණා. ඉතින් ඒකේ තියෙනවා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ 69ක් භික්ෂුන් වහන්සේලාව ධර්ම ප්‍රචාරයට පිටත් කළා රහතන් වහන්සේලාව. උන්වහන්සේ වඩිනාන උරුවෙල් ජනපදයට යන්නේ උරුවෙල කාශ්‍යප ගමනේට. ඒ තුම්බෑ ජටිලයන්ගේ ගමනට යන්නේ. ඉතින් මුලින්ම දමණය වෙන්නේ නැහැ නේ. ඒ හැම අවස්ථාවෙදිම සක්දිඳු තමයි ඉන්නේ බුදුරජාණන් වහන්සේ සමග. ඒ කියන්නේ සක්දිඳු උන්වහන්සේට සිවුරු හොදන්න ගලක් මේ මවල දෙනවා. උන්වහන්සේට අල්ලගෙන ඒ කියන්නේ අත්ත අල්ලගෙන මේ නිරංජන නදියට බහින්ද ගහක් මවල දෙනවා. ඒ අත්ත පහත් කරලා දෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් තියෙන උන්වහන්සේගේ ජීවිතයත් එක්ක රිඩියුම් සක්දේන්දුගේ සම්බන්ධය. දැන් මෙතන ආවොත් සයන්සෙක් කියන්න පුළුවන් මේ දේව සංකල්පයක් අප මෙතනට කියනවා. එනේ ඒක තමයි මේ කියන්නේ. දැන් එහෙමනම් ඒක අයින් කරන්න ඕනේ පෙළින්නේ. දැන් අපි මේ කියන්නේ පෙළේ තියෙන එකක් නේ. ඊට පස්සේ දහසක් භික්ෂුන් වහන්සේලා. ඒ කියන්නේ දැන් ඒ තුම්බෑ ජටිලියන් ඔක්කොම පැවිදි වුණාම දහසයි. ඒ දහසක් භික්ෂුන් වහන්සේලා
ආදිත්‍ය පරියාය සූත්‍ර දේශනාව අහලා ගයා ශීර්ෂයේදී රහත් ඵලයට පත් වුණා. ඒ රහතන් වහන්සේලා දහස පිරිවරාගෙන රජගහ නුවරට වඩිනකොට ඉස්සරහ නටනට කුමාර වේශයෙන් තරුණෙක් යනවා. ඒ සද්දේඳු. ඉතින් ඒව මම හදන කතන්දර නෙමෙයි, මේ පොතේ තියෙන ඒවා. ත්‍රිපිටකයේ තියෙන එක මේ කියන්නේ. ඉතින් එහෙනම් අපි ත්‍රිපිටකය අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් දැන් සද්දේඳුගේ කතාව දැන් ගොඩක් මම දකින්න විදිහට අපේ රටේ හාමුදුරුවෝ දන්නේ නැහැ. ගොඩක් ඒ කියන්නේ එච්චර මේ ත්‍රිපිටකයේ කියවලා නැති ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද මේක තර්ක කරා සොයනස වෙටි ඉස්සලත් කෙනෙක් කිව්වා මේ ඇයි මේ දේවවරු වෙනුවෙන් අපි වෙටි ඉස්සල වැඩ සටහනකට කරා ඔබ ඇයි මේ විදිහට කරන්නේ කියලා වෙන ඒ කියන්නේ දැන් දේවභක්ති කියලා මේ කතරගම යනවා ගිහින් ඔක්කොම දැන් පසුගිය දවස්වල සාත්‍රකාරිය කියලා කතරගම දිගේ පේන්න එනවා කියලා ලක්ෂ ගාණක් ගියා මිනිස්සු. ඒකට මුකුත් නැකට වහගෙන ඉන්නවා. ඊළඟ අනායකී පස්සේ අන්ධක අන්ධය වගේ දුවනවා. ඒවට කිසි ගාණක් නැහැ. ඊළඟට කිව්වොත් එහෙම මේ දැන් ඔන්න අපලයක් තියෙනවා ඕන්න දැන් අපලට මෙන්න මෙහෙම කරන්න කියලා ඒකට අන්දේ වගේ දුවනවා. නමුත් මම කිව්වේ ඒකයි සක්කාය දිට්ඨියම මේකට හේතුව. ඒ කියන්නේ සක්කාය දිට්ඨියෙන් තොරව බලන්න දක්ෂ නැතිකම අඩු ගන්න සූත් කියන්නේ කියොන් නැතිකම. ඉතින් එහෙම කළා ඊළඟට ඕන උදාහරණයක් ගමු ඕන්න මේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩලා ආපහු වඩින්න ලෑස්තුන. වැඩින්න ලෑස්තුනන් පස්සේ යහුවා මේ දෙවන පැතිස් රජුගේ ඇයි වඩින්නේ මට මේ භාග්‍යවතුන් වහන්සේ අපේ ශාස්ත්‍රණ වහන්සේ බැහැ දකින්න ඕනේ කිව්වා. ඉතින් ස්වාමිනිය වහන්සේ කිව්වනේ ශාස්ත්‍රණ වහන්සේ පිරිනම් පාලා කියලා. ඉතින් බැහැ දකින්න කොහොමද කිව්වානේ අපේ ශාස්ත්‍රණ වහන්සේගේ ධාතුන් වහන්සේලා දැක්කහම ශාස්ත්‍රණ වහන්සේ දැක්කහ සබානායි කිව්වා. කවුද මේක කියන්නේ? රහතන් වහන්සේ නමක්. ධර්මයේ උගන්වන්නේ කොහොමද? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද ඔහු මං දකී. එතකොට එහෙම ධර්මයේ දැකපු නිකෙලිස් රහතන් වහන්සේ මේ රටට ඇවිල්ලා කියනවා මං ආපහු දඹදිව වඩින්න කැමතියි, මට සාසෘණාසය බහැ දකින්ද. මේ රහතන් වහන්සේ වදාරන්නේ මොකටද කියලා අහනවා. ධාතුන් වහන්සේලා දැක්කම සාසෘණ වහන්සේ දැක්කා වෙනවා. අනේ ස්වාමීන් වහන්සේ අපි ධාතුන් වහන්සේලා වඩම්ම ගමු කියන අපි ස්තූපයක් හදමු කියනවා. ඉතින් සුමන සාමණේරයන්ට තමයි කාරණේ බාර දෙන්නේ. සුමන සාමණේරයන් වහන්සේ මේ ගිහින් වැඩම කළා ඉර්දියෙන් පාත්‍රයකට ධාතුන් වහන්සේලා අරන් කෙලීම වඩින්නේ තවුතිසාවට. තවතිසාට ගිහලා සක්දේඳුට කියනවා ඔබතුමා හරියගේ මේ කරපු වැඩි අපි වේලසෙන් යවලා අපිට ඔක්කොම උදව් කරන්නක ඔකෝ කරපු උදව් කියලා අහනවා. අනී ස්වාමිනේ මොකද්ද මගෙන් කෙරෙන්න ඕන කියලා අහනවා. අපි දැන් ස්තූපයක් හදන්න යන්නේ අපිට තව ධාතු දෙන්න කියනවා. අනේ එහෙනම් මං වන්දනා කරගෙන ඉන්න අකු ධාතුන් වහන්සේ බන් දෙන්නම් කියනවා. සක්දේඳු වන්දනා කරගෙන අකු ධාතු තැන්පත් කළා තමයි ථූපාරාමය හැදුවේ. ඒතර ථූපාරාමයේ ඉතිහාසයවත් දන්නේ නැහැ ලංකාවේ මිනිස්සු. එතකොට දැන් ලංකාවේ තත්ත්වය බලාගන්න ලංකාවේ අකුධාතු ලැබුණේ කොහොමද කියලා ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. රුවන්ගලි සෑයට වඳිනවා. රුවන්ගලි සෑය ධාතු තැන්පත් කරඬුව කවුද පූජා කළේ කියලා දන්නේ නැහැ. ඒක සක්දින්ද පූජා කළේ. සතර වහල්කඩ පැත්තේ දතරාෂ්ට විරෝඩ විරූපාක්ෂ වෛශ්‍රමික සතරවරන් දෙවුරු සෙම්පති දෙවුරු වලලක් වගේ ඉඳලා තමයි ඔක්කොම සම්පූර්ණ කරලා තියෙන්නේ. ඉතින් මේවා තියෙනවා ඉතිහාසෙ. එතකොට මේ ඉතිහාසෙ කියවලත් නැහැ. එතකොට දැන් බලන්න තුන් ඊළඟට මේ මේ සීමා බෝධින් වහන්සේ වඩින එකටත් මේ හැම එකකටම සක්දේඳුගේ ඍජු සහයෝගයෙන්. ඇයි දැන් මේ සක්දේඳු පැත්ත පළාත බලන්නේ? ධර්මෙන් තොර නිසා. දැන් ඉතින් අර නීච අසුරුවේ තමයි වැඳ වැඳ යන්න තියෙන මිනිසුන්ට. ඒකත් සක්කාය දිට්ඨියටම තමයි. ඒ සක්කාය දිට්ඨියටම හොදට ගැලපෙලා යනවනේ අසුර වැඳ අසුර වන්දනාව. ඇයි හැමතැනම ගත්තොත් දේවාල වල ඔළු වැහිවේ ඉන්නවා. ඉතින් ඔබ මෙත කෙලවර නැතුව ඕපස්සේ දුවන එක තමයි දැන් තියෙන්නේ. බෝතිව දහදා. මේ සක්දේඳු වඳිනවා. සක්දේඳුට පින් දෙනවා. ඊළඟ ඝටිකාර බ්‍රහ්මලාජයට පින් දෙනවා. සතරවරන් දෙවියන්ට පින් දෙනුක මිනිස්සු අහන මේ මොකද්ද මේ අලුත් එකක් කියලා. ඇයි ඒක පරණ එක? ඝටිකාර බ්‍රහ්මරාජය ගැනත් කියලා බුදුරජාණන් වහන්සේ ආපෙලා කුසතන මිටි ඒ වෙලාවේ එතනටත් ආවා කියලා. එහෙනම් තියෙනවනේ මේ ඝටිකාර බ්‍රහ්මරාජය තමයි දුන්නේ. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ කාලේ හිටපු ඝටිකාර කියන අනාගාමී උපාසකනේ. උපාසක. එහෙනම් මේ ශාසනික දායාදයේ මේ රටේ මිනිසුන්ට අමතක වීම තමයි මේ රටේට ආපු වැඩිච්ච ඊළඟ සාපේ. ඒ නිසා මොකද වෙන්නේ? දෙවි කෙනෙකුගෙන් උදව්වක් නෑ ආද. උදව් ගන්න හොයන්නේ භූතයන්ගෙන්නේ. නීච කුලේ ඉන්න නීච හැමතෙන් දැන් බලන සාස්ත්‍ර පත්‍රවල බලන සාස්ත්‍ර ඔක්කොම තියෙන නීච කුලේ ගුරුකම්ගෙන කියන්නේ. ඒවට ලස්සන්ට යනවා පෙළ ගැහිලා. මේ ඇයි මේ හොඳ දෙයට පෙළ ගැහෙන්න බැරි? ඒක මං හිතන්නේ සොයනසාර ඉස්සල කිව්වා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්පෙකට එනවා නේද සොයනස? ඒ දුනා ඒක අතහැරීමක් නේ. ඒකද දැන් සම්මා සංකල්පෙට ඉන්නේ සම්මා දිට්ඨිය වනේ නේ. සක්කාය දිට්ඨියෙන් සම්මා සංකල්පයක් ඉන්නේ නැහැ නේ. සක්කාය දිට්ඨියෙන් තමයි මොහේනේ. ඒතර මොහේට ආපු පුද්ගලයාට මොහෙන්මයි ඒ තමන්ගේ මෝහ මූලිකව ඔක්කොම කරන්නේ.
දැන් අපි ගතු දැන් අපි අභිධර්ම කියන්නේ කියලා කොටසක් බයිනවා. ඒත් මෝහ මූලික වෙන කරන්නේ තමන් බයිනකොට තවත් කාටවත් ඒ බයින්න පහළ වෙච්ච සිත් පරම්පරාව දැක්කා නම් ඉවරනේ වැඩි. එතකොට යාම සංවර වෙනවානේ. ඉතින් ඒ නිසා ඒ වගේ අර මෝහ මූලිකව මේක බලලා කවදාවත් මේකට සත්‍ය හොයාගන්න බැරුව යනවා. සාමාන්‍ය බුද්ධ ධර්මයේ බුද්ධ ශාසනයේ දිගටම තිබිලා තියෙන්නේ දෙවියන් මිනිසුන් කියන දෙකොට්ටාසෙම එකතු වෙලා. දැන් අපි තව උදාහරණයක් කිව්ව දන්න ඔන්න ධර්මාසුක රජුරන්ට ඕන වුණා 84,000ක් ස්තූප හදන්න. දැන් ස්තූප හදන්න 84,000ක් ස්තූප වල ධාතු තැන්පත් කරන්න ඕනි. දැන් ධාතු තැන්පත් කරන්නේ කොහොමද කිය බලනවා. දැන් ධාතු ඔහෙ වෙනවනේ. ඊට පස්සේ එක රහතන් වහන්සේ නමක් කියනවා, රජතුමනි මම පූජ්‍ය කාලේ මතකයි මගේ ගුරු දේවයන් වහන්සේ රජගහනුවර මේ පොඩි කඳු ගැටයක් පෙන්ලා කිව්වා, සාමණේරයේ මේ තැන මතක තියාගන්න කියලා. මං හිතන්නේ එතන තමයි ධාතු තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒක හාරලා ගල් චෛත්‍ය හාරලා යටට බලනකොට මේ කඩුගත්තු පුරුෂයෝ ඉන්න ලකු රවුමක් බාල සංඝාර චෛත්‍යක ලකු රවුමක් කැරකෙනවා කිසි කෙනෙකුට මේ ස්පර්ශ කරන්න බැරි විදියට. ඒක විස්කම් දිව්‍ය පුත්‍ර ඉර්ධිබලේ මාමපියක. විස්කම් දිව්‍ය පුත්‍රය කියලා කියන්නේ සද්දීඳුගේ පුත්‍රස්ථානයේ ඉන්න මේ මාර්ගඵලලාභී දිව්‍ය පුත්‍රයෙක්. එතකොට දැන් මේක කරගන්නේ දැන් මේක කිට්ටු වෙන කවුරුත් නැහැ, දන්නේ නැහැ. රජුරණක් කරගන්න දෙන්නේ. ඊට පස්සේ විස්කම් දිව්‍ය පුත්‍රයාම එනවා මේ වාසු නැහැ කෙනෙකුගේ වෙසින්. ඇවිල්ලා කියනවා ඊතලය කරන් ඇවිල්ලා කියනවා රජතුමනි මම මේක නවතලා දෙන්නම් කියනවා. ධාතු ගන්න කියනවා චෛත්‍ය හදන්න. කියලා ඊතලෙන් විදිනව ගානට. විදපු ගමන් හර මේ කැරකී කැරකී යන මේ කඩුගත්තක් තියෙන මේ මැෂින් එක නවතිනවා. ඊට පස්සේ තමයි අරලා ධාතුන් වාසල ගන්න. ඒ හැම කෙනෙකුම දෙවිවරු සම්බන්ධයි. ඒ නිසා මේ ඒ දැන් අත් වශයෙන්ම අපි ගත්තොත් එහෙම මේ රටේ ඔය බැමිනිටියා සාය ඇති වෙච්ච වෙලාවේ මේ සක්දේවි තමයි මේ භික්ෂුන් වහන්සේලාට මේ පණරේකගෙන පිටරට යන්න සම්පූර්ණම මේ කරුණ සලස්සලා දුන්නේ. මේ ඉතිහාසය තියෙනවා. එතකොට ඉතිහාසය දන්නේ නැහැ. මේ ස්තූප හැදිච්ච විදිහ දන්නේ නැහැ. බෞද්ධ සංස්කෘතිය දන්නේ නැහැ. මේ බෞද්ධ සංස්කෘතිය කියලා හිතේ තින්නේ පාණේ පාසිකුල විතරයි. එතරම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ස්තූප හැදුණේ කොහොමද? ස්තූප වල වන්දනා කරන්න කොහොමද? අපි පරම්පරාවෙන් අදහපු අපි දෙවිවරු කවුද? වැඳුම් පිදුම් කරපු දෙවිවරු කවුද? බෞද්ධ චාරිත්‍රයේදී මොනවද? මේවනේ හරියටම දැනගන්න ඕනේ. සවනසේ කොහොමද සති සම්පජන්නේ උතනට අපි ප්‍රයෝග කරගත යුත්තේ? දැන් සති සම්පජන භාවනා කටේද කොයි විදිහටද අපි මේ 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 ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් දැන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව කරනවා නම් බුද්ධ දේශනාවේ තියෙනවා. දැන් දෙවිවරු ගැන තියෙනවා පැහැදිලිම දේවතානුස්සති. දේවතානුස්සති කියලා බුද්ධ දේශනාව උගන්වන්නේ භික්ෂුන් වහන්සේලාට කියනවා, ශ්‍රාවකයන්ට කියනවා, මහණෙනි මනුස්ස ලෝකේ ඉඳෙද්දි ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බලයන්ගෙන් සමන්විත අය මනුස්ස ලෝකෙන් චුත වෙලා චාතු මහරාජික තාවතින්ස යාමේ තුසිත නිම්මාන් රති පරිණිමිත වසවත්ති ආදී ඊටත් යහ ලෝකවල උපන්නා. ඒ උපන්න දෙවිවරු තුල මනුස්ස ලෝකදී ඇති කරගත්තු මේ පහ ඒ දිව්‍යන් තුල තියෙනවා. සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පහ දිව්‍යන් තුල තියෙන ඒ පහ තමා තුල තියෙනවා. මේ විදිහට කියනවා දේවතානුස්සතිය යෙදෙන්න ඕනේ. ඉතින් මේ විදිහට දේවතානුස්සතිය යෙදෙන කෙනා තන දෙන්නේ සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පහටමයි. ඒ දෙවියන්ගෙන මෙනෙහි කර කර යාතිකා කර කර ඉන්නවා නෙමෙයි. අපි කිමු දෙවියන්ට වැඳ පිදුවා කියලා. දෙවියන්ට වැඳ අපි කිමු ඔන්න සක්දීවිඳුගේ පින්තූරයක් අපි ඇඹුවා. දැන් දවසක් මගින් ඇහුව සක්දීවිඳුගේ පින්තූර දැන් ඔබහස පින්තූර අඹන්න මේ දකලා තියෙන්නේ කවුද? මම අහුව කතරමිදී දැක්කේ කවුද? විසුන්දිජු දැක්කේ කවුද? එතකොට ගණදිජු දැක්කේ කවුද? එහෙම බැලුවොත් දැන් අපි බුදුරජාණන් වහන්සේගේ පිළිමා දන්නේ කවුද දැක්කේ? දැන් රහතන් වහන්සේගේ පිළිමා අඹන්නේ කවුද දැක්කේ? එතකොට මේ අපි දැකපුවානේ මේ නෙමෙයි අඹන්නේ. ඉතින් ඒ නිසා ඒ කියන්නේ අර ගරහන්න කරුණ හොයන්න නම් මේ ලෝකේ ඒක වැදගත්කමක් හෝ බෞද්ධකමකට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ගරහන්න කල්පනා කිරීම බෞද්ධ චාරිත්‍රයක් නෙමෙයි. බෞද්ධය කියලා කියන්නේ ඊට වඩා වැදගත් මිනිස්සේ. මං හිතන්නේ අපි බලන්න ඕනේ තවත් කෙනෙකුට ගරහන් නැතුව. ගරහන් නැතුව අපිට මතකයි එක කාලයක් ඔය සක්‍රියගේ පුතා වයිමා කියලා කිව්වා. ඒ වගේ ගරහන්න ඒ කියන්නේ බෞද්ධ වටිනාකම් අපි ගියා මට මතක හරි මහත්තයා අපි ගියේ පාර කතා කළා වැලියුස් ගැන වටිනාකම් ගැන. මේ බෞද්ධයාගේ තියෙන වටිනාකම් තමයි මේ දෙවියන්ට බබුන්ට ගෞරව කරන එක, වැඩිහිටියන්ට ගෞරව කරන එක, ගුණෙන් දියුණුවට ගෞරව කරන එක,
ඊළඟට සත්පුරුෂයන් සත්පුරුෂයන් කට හඳුනා ගන්න එක. මෛත්‍රී භාවනාවෙත් ඔක තියෙනවනේ. මම තියෙනවනේ ගුණධර්ම. ඉස්සෙක් තලයටම යනවනේ විද්‍යානවනේ සර්. එතකොට මේ ඒ කියන්නේ එහෙම ගෞරව කරන්න ඉගෙනගෙන නැත්තම් නායකයෙ ඉඳලා ඊළඟට මොකක්වත් තේරෙන්නේ නැති මේ තරුණ දරුවන් ඉන්නේ මාධ්‍ය. ඊළඟට මේ හැම අංශේම පුරුදු වෙන්නේ අපහාස කර කර ගරහන්න නම් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ චරිතවලට මේ මිනිසුන්ට මොකද වෙන්නේ? අන්තිමට මෙහෙම වෙලා ගිහිල්ලා භයානක අන්තවාදී ආගමකට රට ගොදුරු වෙච්ච දවසට මේ මුකුත් ප්‍රශ්නේ අපූර්වට කොන්ද නමාගෙන ඉඳී. එතනට මේ යන්න හදන්නේ. අවසරයි සයන්ස් අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවත අතක් අපේ කතිකාවත් සමග අපි සම්බන්ධ. නමෝ බුද්ධාය සතහම් කතිකාව. අවසරයි සයන්ස්. සැනස මේ මේ අවස්ථාවේදී ඒක විරාමය තුළදී මට මේ මම දැකපු වැඩසටහනක් තුළින් මට මේ දෙයක් මතක් වුණා සැනස. දැන් මේකේ කියනවා දැන් පාංශුකූලයක් දෙනකොට වුණත් සයන්ස්ලා කැප නැති දේවල් ආහාරයට ගන්නවා. එක එක ඒ කියන්නේ මාංශ වගේ දේවල් ගන්නවා. එතකොට මෙතනදී පාංශුකූලෙ දෙනකොට යම් කිසි උසස් තලයකට යනවා නම් නැතහොත් පෙරේතාත්මික හරි කොහේ හරි ජීවිතයක ජීවිතයකට නතු වෙලා නම් මේ මීගිය තැනත්තා දැන් ඊ ඈත ඒ ආත්ම භාවල වලට ගිහිල්ලා තියෙන්නේ මේ මස් මාංශ වලදපු හන්දයි කියලා. එතකොට මේකෙන් අර සුවයනාසලත් පිරිසුදු නැතුව කොහොමද මේක මෙතන පාංශකූලයක් තියලා ඒ ආව උසස් තලයකට යවන්නේ කියන ප්‍රශ්නයක් ආවා. දැන් මෙතන මට තේරෙනවා ඒක ටිකක් එක ගැළපීමක් ටිකක් සොරගතියක් තියෙනවා. මොකද ප්‍රේතාත්ම ඒ වගේ ආත්ම වලට යන මේ මස් මාංශ වලකින් මෙන්න වෙන්නේ සුවයනාස මොකක් හන්දද මේ පදනම් කරනද මේ විදිහට කතාවක් කියන්න පුළුවන් සුවයනාස. මම මේ මේක මහත්ය මේක සක්කාය දිට්ඨියෙන්ම හටගත්තු අර්බුදයක්. දැන් ඒ කියන හැටියට ඒ කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා පාසිකූලේ දෙනවා නම් පාසිකූල දිය යුත්තේ මස් මාංශ වලින් වැලකිලා. එතකොට මස් පානාතිපාත අදින්න. එතකොට දැන් පාසිකූලයක් ආර්ධනා කරන ඉස්සෙල්ලා යහන්තු කියන්න වෙනවා එදාට මේ එළෝලිවති වළඳන්න කියලා කියන හැටියට. ඊට පස්සේ අර මිනිස්සයා ප්‍රේත ලෝකෙ ගිහිලා තියෙන්නේ මස් පාංශ අනුභව කරපු නිසා. එතකොට දැන් මේ දැන් මේ දෙකමයි තිය අධර්මයට. අධර්මයේ ධර්මයේ කොට හුවා දැක්වීමේ පාපය ඒ කියන එකකට අයිති වෙනවා. ඒකනේ ඒක කියවුනට පස්සේ මිනිස්සු නොමග යනවනේ. දැන් මෙයාට ඕනකම තියෙන්නේ තමා මස් මාංශ කෑම පාපයක් ඒකෙන් වැළ කියන්. සමහරු කියන මම දැකලා තියෙනවා මස් මාංශ බුද්ධ පූජාවට තියලා නිරේ යන්න එපා. මස් මාංශ බුද්ධ පූජා කියලා කවුරුත් නිරේ යන්නේ නැහැ. මේ වගේ ධර්මයේ නොවන දෙයක් අධර්මයක් ධර්මයේ කොට කීම ඒ කියන එක්කිනාට සංසාරේ ධර්මයේ මොන නොගැහින්දත් දුගති උපදින්නත් හේතු වෙනවා. දැන් එතකොට මෙතන කියන එක යම් කිසි දිනක දානයක් හැටියට දුන්නොත් එතන අනුභව කිරීමක් හෝ පිළිගැනීමක් කිසි වැරද්දක් නැහැ. එතන ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි අනුමත කිරීමක් හෝ කිරීමක් එතන නැහැ. මට මතකයි මහත්මේ මුල්ම කාලේ දැන් මටත් වෙල මිනිස්සු සමහරව උමු චෝදනා කළා. ඉතින් මං කල්පනා කළා මිනිස්සු කියන જાතියේ පුතජන සමාජයක්. තමන්ගේ gedara පස්සේ විසඳගන්න බැරුව මේ ලෝකෙට කෑක ගහ ඉන්නේ. ඉතින් මේ පුතජන පුද්ගලයන්ගේ මේ ගෝසාව අපිට මේ ධර්මයත් එක්ක ගලපන්නේ කොහොමද කියලා මම සූත්‍ර බුද්ධ දේශනා කියෝ කියෝ බැලුවා. ඉතින් මම සමහර ආරණ්‍යවල හිටියා. ඒ ආරණ්‍යවල එළවලුපති වන්දන ආරණ්‍යවල හිටියා. ඉතින් එක දවසක් එක නායකහරු කෙනෙක් මට අඬ ගැහුවා ඥානන්ත මෙහෙන්න කියලා මම පොඩි කාලේ. ගියාම අනේ මේ කැඳ කොළයක ඔතලා මට දුන්න මේක පරිස්සමෙන් ගිල්ල වන්දනද කියලා බැලුවම පස්සේ මණිකක් වගේ දුන්නේ මාළු කෑල්ලක්. මම හරි සංවේගයටපත් වුණා. අනි මේ ස්වාමීන් වහන්සේලා වළඳන්න කැමතිදී සංඝයාට ලැබිය යුතු දේනේ මේ වළක්කලා තියෙන්නේ. සමිතියකින් නීති දාලා වළක්කලා. ඒ කියන්නේ සමිතියේ මිනිස්සු එක කන්නේ නැහැ කියලා සංඝයාට දෙන්න. එතකොට සංඝයාට ලැබෙන්න තියෙන දියත් තමයි වළක්කලා තියෙන්නේ. සංඝ ලාභයත් තමයි නැති කරලා තියෙන්නේ. ඒත් සංඝයාට ලැබෙන්න තියෙන දේ නැති කිරීමේ පාපය මිනිසුන්ට ආයි තියෙනවා. ඊරසි මං හොදට කියවල බැලුවා. මේ මොකද්ද මේ තියෙන කියලා හොදට දැන් අපි මිනිස්සු කෑගේ කොට හරියන්නේ නැහැ නේ. අපිට ශාස්ත්‍රඥ වහන්සේනමක් ඉන්නවනේ. ඒ සාස්ෘණාචේ පනවපු ධර්මයක් වෙන්නේ තියෙනවානේ. ඒ ධර්මයේ විනීතිය බැලුවන් පස්සේ දැන් මම දැන් බැරිමතන මම හිතුවා මේ මල කරදරයක් මේක මම දැන් මේක මේ මිනිස්සුයල්ල එක එක වහනවා මේ මාස් මාංශ ගැන මම අහනවා මේ කිවරියන්නේ කියලා. අහනකොට දැන් මම ඇහුවා මේ මොකද්ද මේ දැන් කිවවල බැලුවන් පස්සේ මට තේරුණා නෑ මේකෙ මුකුත් නෑ එහෙම. විනේ තියෙන්නේ ඒ කාලවලදී ඇතිවෙච්ච අර්බුදවලදී මාංශ වර්ග 10ක් තහනම් කළා තියෙනවා. මහණින්නේ අලි මාස්, කොටි මාස්, බලු මාස්, සර්ප මාස් ආදී මේ වලඳන්න එපා කියලා. දවසක් මට මතකයි මේකම මගෙන් ඇහුවා හොංකොං වල ගිය වෙලාවේ. එදා ඒ බණ අහන්න හිටිය 1000ක් විතර ඇවිල්ලා
ඉතින් මාස මාස ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ මම ඇහුවා මෙතන අවංකවම දැන් ඕගොල්ලෝ බොරුවට අත් උසන්න එපා. අවංකම කියන්නේ මේ නිර්මාංශ වෙලා වාසය කරන මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා. අවංකම කියන්නේ ජීවිතේට කරවල මලු කාපු නැති අය. පස් දිනක අතීස්සුවා 1000කින්. හරි මං කෝ එතකොට හරි ඒ පස් දින අත පහර දාන්න. දැන් ওই ඉතුරු අයගෙන් මං අහන්නේ කිව්වා. දැන් ඕගොල්ලෝ කඩේ යනවා. මස් ගන්නේ මස් නෑ. මොන මාළු ගන්නේ නෑ මාළුත් නෑ. දැන් ගියාම ඔන්න කරෝල් තියෙනවා ගන්න. දැන් ඔන්න ළමයින්ට කරෝල් ටික හදා දෙන්න ඕනේ කියලා කරෝල් ගන්න යත් උසන්න කිව්වා. ඔක්කොම අතීස්සු. මං කෝ හරි. ඕගොල්ලෝ ඊළඟ පාර කඩේ ගියම කරෝල්වත් නෑ. දැන් ජොබ් එක අතහැරලා දඩේම යන්නේ අත උසන්න කිව්වා. දැන් ඇයිද මාළුත් නෑ මාළුස් මාසුත් නෑ කරෝල්වත් නෑ. දැන් මොනවා හරි මරා ගන්න ඕනේ කියලා දඩේම යන්නේ අත උසන්න කිව්වා. කවුරුත් නෑ. මං කිව්වා ඔයගොල්ලෝ ප්‍රාණඝාත කරන්නේ නෑ නේ. ඉතින් මේ පානඝාත කරන නොකරන පිරිසකටනේ මේ ගරහන්නේ. දැන් කියන්නේ ස්වාමීනාස දැන් එහෙම අනුභව කිරීමෙන් තව දුරටත් සත්ව හිංසනයට පත් වෙනවා කියලා. සතුන් මරනවා කියලා තමයි. දැන් මම කියන්නේ එහෙමනම් මම කියන්නේ ඒක සතුන් කියලා කියන්නේ ඒක විතරක් නෙමෙයිනේ. දැන් ඔන්න හැදෙනවා මේ ගුයන් වලට හැදෙනවා මැස්සු. වගාවල වලට මැස්සු හැදෙනවා. දැන් ඒ සත්තු මරණ එක ප්‍රාණඝාත නෙමෙයිද? මදුරු මරණ එක ප්‍රාණඝාත නෙමෙයිද එහෙමනම්? දැන් ඔන්න හැමතැනම ඇවිල්ලා මේ අපිම කියලා හිටපු ගමන් ඔන්න දැන් ඔන්න මිනිස්සු කිව්වා හම්බන්සේ ඔන්න දුම් ගස්සගෙන යනවා ගෙනල්ලා. එතකොට දහස් ගානක් මැරෙනවා. සබන් ගානවා අපි. සබන් ගානක චූටියෙන් ඔක්කොම සත්තු මැරි යනවා. දැන් ඔලිය උකුණු ඉන්නවා. දැන් මේ ඔය කියන තරකයට ගැලපෙන්නේ නිගණ්ඨ ධර්මය. නිගණ්ඨ නාත පුත්‍ර ආවෝ ඔය කියන ඔක්කොම තිසරණිය අතහැරලා බොහෝම සතුටින් නිගණ්ඨ ධර්මය වැළඳ ගන්නවා. අන්න ඒක නිගණ්ඨ ධර්මය කියන්නේ. නිගණ්ඨ ධර්මය කියලා කියන්නේ අන්තවාදී විදියට අහිංසාව ගැන කතා කරපු අය. නමුත් ඒගොල්ලෝ ඇත්තම අහිංසාව මොකද්ද කියලා දන්නේ නැහැ. ඇත්තම අහිංසාව දන්නේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ අවබෝධය භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුළ චේතනාව කර්මය වෙන්නේ. කන දේ නෙමෙයි. ඒතර චේතනාව කර්මය කියලා පෙන්නපු තැන දැන් මට එක මහත්ෙක් හම්බුණා මේ විදියට ඔය නිර්මාංශවාදී පිළිගත්තු මහත්ෙක්. ඒ මහත්තයා මට ඇවිල්ලා කිව්වා අනේ මගේ මට හරිය බයට පස්සලා ඉන්න මම මෙතෙක් කල මස් මාංශ අනුභව කළා මම දන්නේ නැතුව මේකට වක්‍ර අනුබල දීලා තියෙනවා මං කො මහත්තයා දැම ඔය මතේ අතාරින්න මහත්තයා නිරයයි කිව්වා ඔය මතේ හිටියොත් දැන් ඊට දැන් බලන්න දැන් ඕක ගැන කතා කරලා ඒ මිනිස්සු බැරි වෙලාවත් උපදිනවා මේ කොටියෙක් වෙලා එළවලු ඒතකොට කන්නේ එළවලු බතුයිද ඔය මස් මාංශ වලින් කෑ ගහ නැහැ ගිහිල්ලා බැරිලොත් මාංශ භක්ෂක සතෙක් කියලා උපදිනවා චතුර ආර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි වීම නිසා සක්කාදිට්ඨිය නිසා ඊළඟට ඔය ගැරහීමට ලෝකේ සත්පුරුෂයන් අහු වෙන නිසා. එතකොට ස්වයංසි කියන්නේ මෙතන චේතනාව තමයි ඇත්තටම චේතනාව මුල් කරගෙන දැන් අපරාධ කියන්නේ චේතනාව හන්ද තමයිනේ චේතනාව තියනවාද කියලා බලනවා. හදිස්සියේ. එහෙනම් කොච්චරද කියන්නේ එක තැනක තියෙනවා භික්ෂුන් වහන්සේලා පිරිසක් වායසක භික්ෂුවක් නාවනෝ. නෑවට පස්සේ සීතලේ හැදිලා සන්නිය හැදලා ඒ උන්වහන්සේ අපවත් වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා ඔක්කොම බය වෙනවා. බය වෙලා බුදුරජාන් වහන්සේ ළඟට යනවා. ගීලානවා භාග්‍යතුන් වහන්සේ අපි මෙහෙම මේ අසල් භික්ෂුව නෑව්වා. නමුත් උන්වහන්සේ අපවත් වුණා. එතකොට අහනවා නා මේ උන්වහන්සේ මේ මේ අර භික්ෂුව නා මේ අපවත් වෙච්ච භික්ෂුව නාවද්දී ඔය භික්ෂුන් හිතපු ආකාරය කොහොමද? අනේ ස්වාමීන් අපි කිසිම චේතනාවක් නෑ කිව්වා. මේ මෙයා මැරේවා කියලා. කිසි ආපත්‍යක් නෑ කිව්වා. ඊට පස්සේ තව භික්ෂුවක් අනි භික්ෂුන් කතා වුණා මෙයා සියන් සන්නිය හැදුනා මෙයා අපවත් වෙයි අපි නාවමු කියලා. ඉතින් නෑගුවා අපවත් වුණා. භික්ෂුන් වහන්සේලගෙන් ඇහුවා ඔයගොල්ලෝ ඔබ වහන්සේලා කොහොමද හිටියේ? බුදුරජාන් වහන්සේ ඇහුවා ස්වාමීන් අපි හිතුවා මේ අපවත් වුණොත් නෑවුත් නම් අපවත් වෙයි කියලා අපිට හිතුණා කිව්වා. ඔක්කොම පරාජිකා කිව්වා. ඉතින් තනිකර චේතනාව. දැන් මේ චේතනාව කර්මය කියන ධර්මයේ යටපත් කළා. ආහාරය මුල් කරගෙන සිල්ල තුන්ට ගරහනවා. බුද්ධ පූජාවට ගරහනවා. අනිත්‍යයට ගරහනවා. මේ ගැරහීමම පාපයක්. දැන් මන්ද මට මතකයි එතන කියන මෙහෙම ඉල්ලනවා ලයිස්ට් වේවනවා මේවෙන් මෙහෙම ඉල්ලීම කිරීම සද ඒක සාධාරණද? මේක මේ අනුබල දීමක් නේද? එහෙම නෑ. ඉල්ලීම කරන එක නම් මගේ පුද්ගලික අදහස නොකල යුතුයි කියන එක. ඒක ලැබෙනවා නම් නොකල ඉතින් කරන්න දෙයක් නෑ. සමහර නින්න නීච ගතිගුණ තියෙන ගිහියන්. මොනවද ඒ ගිහියන්ගේ නීච ගතිගුණ? සමහර ගිහි ඇවිල්ලා අහනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේලා ඕන දෙයක් කියන්න අපි හදලා දෙන්නම් කියනවා කියලා පෙළඹවීමක් කරනවා. ඊට පස්සේ බෙක්සුන් කියනවා එහෙනම් අපිට අසුවල් මාස් හදලා දෙන්න අසුවල් මාළු හදලා දෙන්න. ඊට පස්සේ ඒ තුණ්ඩු අරන් ගිහලා රටේම බැන බැන යනවා මේන් බලාපල්ලා කියලා. දැන් නීච ගතිගුණ ගිහියෝ ඉන්නවා.
ඔව් ඒ නීච ගති ගුණක තියෙන ගිහිය තමයි ආර්බෝධි හදන්නේ. ඒ වගේ තමත් තවත් භික්ෂුන් වහන්සේලා ඉන්නවා අධික ගිජුකම නිසා මේ තුඬු දෙන. එතකොට ඒ ඒ වගේ එක වැරදි. ඒක 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 අසහන අසහනනික ඒක නොකළ යුතුයි. මොනවා හරි ලැබුණා ලැබුණ දෙයක් විලඳුව එතනින් ඉවරයි ඒක. මට මතක අර සුවනාංශ කෙනෙක් අර කනකත් මොකද්ද? කනක ප්‍රශ්නයක් ගැන තියෙන දැන් කනේ 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 තුවාලයක් හදලා සනීප වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව අද මගධ වෙල්ලායේ පිණ්ඩපාති වඩින්න කිව්වා. මගධ වෙල්ලායේ පිණ්ඩපාති වඩිනකොට එක උපාසකෙක් කකුළු ව්‍යංජනයක් හදලා ඒක පූජා කළා. ඒක තමයි එතනදී කනට තිබිච්ච බෙහෙත. ඒ බෙහෙතෙන් කණියාබාධී සුවපත් වෙලා ඒ භික්ෂුව රහත් ඵලයට පත් වුණා. ඒකේ පුණ්‍ය කර්මය හැටියට ඒ උපාසක කියලා උපන්න මේ රං කකුළු විමානයක තවතිසාවේ. ඉතින් මේව බොරු නෙමෙයි මේවා. දැන් මේවා අපේ කතා කරනකොටත් කියයි දැන් මේක මේ අනුබලද නෑ නෑ මේවා බොරු නෙමෙයි මේවා තියෙන මම කිව්වේ ඒකයි. දැන් හොඳට බලන්න ඒ එළෝලිපති කන කෙනා එළෝලිපති කන එක වෙනම කතාවක්. නමුත් ඒ මුවාවෙන් අනිත්‍යයට ගරහ භික්ෂූන්ට ගරහ දානීයට ගරහ සංඝයාට ලැබෙන්න තියෙන සංඝයාගේ ලාභයට ගරහ භාග්‍යතුන් වහන්සේට ලැබෙන්න තියෙන ලාභයට ගරහ දැන් අපිට මතකනේ සේරිවිල චෛත්‍යයට අපි පළතුරු පූජා කරපස්සේ පළතුරු වලට ගැරහිවි මේ මිනිස්සු. ඒ කියන්නේ මේ 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 බෞද්ධයා පිරිහින ප්‍රධානම කාරණයක් තමයි මේ තරාතිරෙම නොබලා හැමෝටම ගැරහීම. ඒ කියන්නේ තමන්ගේ තරම නොබලා අනිත්‍ය කොහොමද කල්පනා කරන්නේ? ඒ උසස්ද පහද්ද කියලා මුකුත් හොයන්නේ නැතුව ගරහනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් තියෙනවා මහණෙනි. නුගුණ කියුත්තාට ಗುಣ කියයිද? ಗುಣ කියුත්තාට ගරහයිද? මේ අය බොහෝ වචනයෙන් අකුසල් කරගන්නේ කියනවා. එතකොට නුගුණ කියුත්තාට නුගුණ කියයිද? ඒක වචනය කරන්න පිනක් කියනවා. එතකොට ප්‍රශංසා කළියුත්තාට ප්‍රශංසා කරයිද? ඒක වචනය කරන්න පිනක් කියනවා. දැන් මේකේ අනිත් පැත්ත කරන්නේ. දැන් කියන්නේ විහෙර විහාරට ගරහනවා, සද්දේඳුට ගරහනවා, බෞද්ධ සංකල්පොට ගරහනවා, දානෙට ගරහනවා, බුදුරජාණන් වහන්සේනම් විශේෂ පූජාවක් කළොත් ඒකට ගරහනවා. දැන් ඕකත් යහරයක් හැදුවොත් ඒකට ගරහනවා. ඕක හන්ද තමයි සනස් මම හිතන්නේ මේ කතිකාවතත් ඇවිල්ලා තියෙන්නේ. එක්තරා විදිහකින් මේ මේ කතිකාවත තුල වෙන්නේ මේ විදිහට බික්ෂුනාසලගේ අතපයක මේ කපපු කකුළු වගේ ඉඳි. අර මොකද අඬ කඩාවු කකුළු ඉන්නේ වතුර වැටිලා. ඒ වගේ ඉඳි. ඒ ඉස්සනසෙ මොකද දැන් මේ මේ දිහා බැලුවාම දැන් අර පංචශීලය ගැන තියෙන අදහස, ඒ කියන්නේ බොහෝම අපි සෑමදාම ගන්න පංචශීල සම්බන්ධව තියෙන අදහසකුත් මං හිතන්නේ හරියට මම කිව්වේ ඒක දැන් පංචශීල් රකින්නේ නැති මිනිස්සුනේ මේ ගරහන්නේ. ඔව් පංචශීල් සම්බන්ධ තියෙන අවබෝධයත් මං හිතන්නේ අවබෝධ නැහැ කියන්නේ. මොකුත් නැහැ දැන් සුරාමේරේ මජ්ජ ප්‍රමාද අට්ටාන කියන්නේ මදපෝණින් ගත්තට කමන්නේ නැහැ කිය කිව්වේ බොන්නේ. දැන් හරියටම පංචශීල් රකින්න සමාදයක් තිබ්බනම් මෙහෙම තැබෑරුම් තියෙන විදිය නැහැ නේ. අද පාංශකූලයක් දානයක් පිරිතක් තියෙන දරක්කු නැති. ඒතත් ඉතින් එහෙම අයනේ මේ ගරහන්නේ. මේ මිනිස්සු මරුණට පස්සේ පෙරේත ලෝකෙ ගිහිල්ලා නැවතුණු ලොකු දෙයක්. මම නම් හිතන්නේ පෙරේත ලෝකෙන් එහාට යනවා කියලා. තිරිසන් පාත ලෝකේ ඔය මස් මාංශ අනුභව කිරීමෙන් නනෝයි කියන එකේ සත්‍යතාවයක් කිසිම සත්‍යතාවයක් නැහැ. චේතනා ඕඩනේ අර සොයන කිසිම සත්‍යතාවයක් නැහැ. තිරිසන් අප දැන් බලන්න මහත්තයා අර මට කලින් කිව්වද මතකද නැහැ මට අර මොකද්ද අර සිවුරේ කායකලා හිටපු එකක් ගැන. ඒ කියන්නේ බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ බලන්න මේ සක්කාය දිට්ඨිය තියෙන භයානකකම. බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේ නමක් ඈත කම්මානයක වාසසුවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේට දුන්නා සිවුරකට උමනා කරන ආකාරයට වැසි සලුවා. ඒ වැසි සලුව අරගෙන දැන් තියාගෙන තනන්නේ ගෙදර ගිහිල්ලා තමන්ගේ සහෝදරී හිටි අම්මා තාත්තා නැහැ. සහෝදරීට දුන්නා අක්ක මේක තියලා තියන්න මම අවශ්‍යතාවට ඉල්ලන්නම් කියලා. ඊරෝසි දැන් භික්ෂුවගේ පොරොණ සිවුර පරණයි. ගෙදරට ගිහිල්ලා කිව්වා අක්කේ මට දැන් අර සිවුර වස්ත්‍රේ මට ඕනේ මං සිවුරක් මහන් ඉන්නේ කියලා. එහෙනම් ස්වාමීනි පොඩ්ඩක් කල් දෙන්න මට මම මේක පිළිවෙලට හදන්නම් කියලා. ඊරෝසි මොකද කළේ අක්කම කල්පනා කළා මේ වස්ත්‍රේ ගොරෝසුයි කියලා. ආයේ නූල් ලේහලා හීනියට තින සිනිඳු රෙද්දක් විව්වා. විව්වට පස්සේ රෙද්ද ප්‍රමාණය විශාල වුණා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කිව්වා අක්කේ මට අර වස්ත්‍රේ දෙන්න කියලා. කිව්වම දුන්න මෙන්න ස්වාමීනි මේ වස්ත්‍රේ කියලා. නෑ නෑ ඔක නෙමෙයි මං දීපෙක දෙන්නේ නෑ ඒක තමයි මේ මම මෙම ලොකුවට හැදුවා කිව්වා. එතකොට පොඩි නමල සාමනීරවරු එක්කන් ඇවිල්ලා ඔන්න මේ හාමුදුරු සිවුරු කපලා මැහුවා. අක්ක තමයි දානමාන ගිහින් දීලා සංඝයාට උපස්ථාන කළේ. දැන් සිවුර මහලා පඬු ගහලා ඔක්කොම ලෑස්ති කරලා කුටියේ වැලේ දැම්මා හෙට පොරවන්න කියලා. අද රෑ පපි අමාරක් හදලා භික්ෂුන් වහන්සේ අපවත් වුණා. මේ සක්කාය දිට්ඨි තියෙන අනතුර අපවත් වෙන වෙලාවේ මතක් වුණේ අනේ මට මේ සිවුර පොරවන්න බැරි වුණා නේ කියලා.
එතකොට මේ මතකේ නිසා මේ සූර්ය කාවෙක් කියලා උපන්න. දැන් කවුරුත් දන්නේ නැහැ මේක. ඕපපාතිකෝ කාවෙක් කියලා ඉපදිලා ඉන්නවා. දැන් කවුරුත් දන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා දැන් පහුදා උදේ දැන් ඔන්න අක්ක දානමාන හදන් ඉන්නකොට තමන්ගේ ස්වාමී සහෝදර ස්වාමීන් වහන්සේ අපවත් වෙලා. ඉතින් අඩා දොඩා ඒ ආදාන කටයුතු ඔක්කොම කළා. ඊට පස්සේ රහතන් වහන්සේලා කල්පනා කළා දැන් මේ සූර දැන් අයිතිකාරය අපවත් වුණානේ. සංඝයාට පූජා කරන්න ගණ්ඩ හදනකොට බුදුරජාන් වහන්සේ මේ ජේතවනාරාමයේ ඉඳලා පණිවිඩයක් කියවන අර භික්ෂුන් වහන්සේ මේ සිද්ධිය සවැත් නුවර වෙන්නේ. අර සිවුර දවස් 7ක් එතන තියන්න ගණ්ඩේ පාඩුවා. ඉතින් ගත්තේ නැහැ සිවුර. දවස් 7ක පස්සේ සිවුර අරගෙන ආයි සංඝයාට පූජා කළා. ඉතින් භික්ෂුන් වහන්සේලාට මේක හරි කුතුහලයට කාරණයක්. මොකද මේ දවස් 7ේ කතාව කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඇහුවා භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ සිවුර ගණ්ඩේපා දවස් 7ක් මෙහෙම තියන්න කිව්වේ. ඌව මහණෙනි මට උදේ පාන්දර ඇහුණා මේ කවුද කෙනෙක් කෑ ගහනවා මා සතු දේ පැහැර ගන්නවා මා සතු දේ පැහැර ගන්නවා කියලා. මං හොඳට බලද්දි මේක ඇහෙන්නේ සිවුරකින්. මේ සිවුරන්සේ කාවෙක් ඉන්නවා. අර භික්ෂුව කාවෙක් කළා ඉපදිලා සිවුරට කිව්වා. ඊට පස්සේ කිව්වා ඒ සිවුර ගන්න හැදී රහතන් වහන්සේලා කිව්වා. ඒ අරමුණ දැන් කාව දන්නේ නැහැ මේ අරමුණ දේවසීසගත අරමුණ ඇති වෙන රහතුන් ගැන කියලා. නමුත් ඒ දේවසීසගත අරමුණට බඳුන් වෙන්නේ රහතන් වහන්සේලා. ඒ හේතුවෙන් මේ කාව නිරේ යන්න තිබුණා. ඒක වළක්වන්නයි මං දවස් හත තියන්න කිව්වේ කිව්වා. දවස් හත තිබ්බට පස්සේ දැන් දවස් හතෙන් චුත වෙලා දැන් තුසිත දිවි ලෝකේ ඉන්නවා කිව්වා. දැන් බලන්න තුසිත දිවි ලෝකේට යන්න පින රැස් කරපු පින් බලයේ තියෙන ඒ විදිහට ප්‍රතිපත්ති පූජාවක් කරපු. නමුත් මගපල් ලැබලා නැහැ. මේ පුතජන භාවයෙන් හිටපු භික්ෂුවගේ අනතුර. එහෙමනම් අද මේ කෑ ගහනයි යන්නේ කොහෙද? ඔය මස් මාංශ වෙනුවෙන් කෑ ගහන, ඔය රට වෙනුවෙන් කෑ ගහන, හොයන්නේ බලන්නේ නැතුව ගුණවතුන්ට ගරහන අය, දෙවියන් බඹුන්ට ගරහන අය, මේගොල්ලෝ යන්නේ කොහෙද? මේගොල්ලන්ට පිරේතුලෝකෙවත් නැහැ. ඒ තරම් අනතුරුදායක ගමනක් මේ යන්නේ. ඇයි මේ හේතුව? හිතෙන් වැදගත්කමක් ගොඩනගා ගන්න නැති එක. සිතේ වැදගත්කමක් නැත්තම් තමන්ගේ මතයක් ඉස්මතු කරන්න ගැරහීමම නම් ඉලක්ක කරගෙන තියෙන්නේ. තමන්ගේ මතයේ හැටියට බලාපොරොත්තු වෙන තවත් කෙනෙකුට ගැරහීමම නම් ඒක තමයි වෙන්නේ. ඒක තමයි. ඒ ගැරහීම නැමැති දේ නිසාම තමන්ගේ චේතනාව අපවිත්‍රයි. අපවිත්‍ර චේතනාව නිසා වචනේ අපවිත්‍රයි. වචනේ අපවිත්‍ර වෙන ක්‍රියාව අපවිත්‍රයි. අපවිත්‍ර ක්‍රියාවකින් කොහොමද පවිත්‍ර භූමියක ජන්මයක් ලබන්නේ? ඒක වෙන්න බෑ. පවිත්‍ර භූමියක ජන්මයක් ලැබෙන නම් චේතනා පවිත්‍ර වෙන්න ඕනේ. පවිත්‍ර චේතනාව සඳහා තමයි ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ සීක ධර්මයන් ඇති කරගත යුත්තේ. ඉතින් මේවා ඇති කර ගැනීම තමයි මේ ධර්මයේ උගන්වන්නේ. කන බොන දේ මොනවා කියවද කමන්නේ. මම කිව්වද කලින් කරලා තියෙන එක එක මත ඇවිල්ලා මේ මිනිසුන්ගේ සිත අවුල් කිරීමමයි වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඕනෑම කෙනෙක් ඕනෑම සත්වෙක් ආහාර වලින්නේ සෑදෙන්නේ ඉස්සල්ලාම නේත්‍රාන. ඊට පස්සේ තමයි ස්පර්ශයන් ගෙන් නැති වෙන දේවල් වෙන්නේ. ඉඳුරම් පිනා යෑමට ඔය ආතනයන් සම්බන්ධව වෙන වෙනත් සක්කාය දිට්ඨි තණ්හාවල් උපාදානය ඔය සියල්ලක් ඇති වෙන්නේ හරහනේ සවනස. එතකොට ආහාර කියන එක අපි ඉස්සෙල්ලත් අපි ගත්තනේ න්‍යාය කැටියටත් අපි ගන්නවනේ සවනසනේ. එහෙනම් ධර්මයේ උගන්වන්නේ ආහාර කියලා කියන්නේ යමක් පවතින්න උදව් කරන උදව් කරන දේ කියන්නේ. එතකොට ඒක ඒ උදව් දැන් බුද්ධ පූජාවට අසවාසි දී තියන්න එපා, මේ දී තියන්න එපා, මේවත් තිබුණ නිර යනවා කියලා කියන එකට බුදුරජාන් වහන්සේ ඉන්නවද එතන වළඳන්ද? නැහැනේ. උන්වහන්සේ වෙනුවෙන් චිත්ත ප්‍රසාදෙන් යුතුව පූජා කරන දෙයක්. ඉතින් ඒ නිසා මේවා දැන් විනී දැන් ඒ අය කරන්න මොකද්ද මේ බුද්ධ වචනේ ප්‍රතික්ෂේප කරන එක. ඌව පස්සේ කාලේ හදාගත්තා. ඌව පස්සේ කාලේ හදාගත්ත මත කියන්නේ තමන්ගේ මතේ ගන්න පස්සේ කාලේ හදාගත්තු මත පස්සේ කාලේ හදාගත්තු මතකේ ඒකේ ඔක්කොම මේ ප්‍රතික්ෂේප කරන. ඒතර බුද්ධ දේශනා තියෙන විනය අවිනයකට ඉවත් කිරීම. ධර්මයේ අධර්මයකට අයින් කිරීම. ඊළඟට අවිනේ විනය කිරීම අධර්මයේ ධර්ම කිරීම බොහෝ පාපයක් කියන විශාල පාපයක් කියන. එතකොට මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ ඒක වැරදි එතන. දැන් මේ අය ඉඳන් කියන්නේ මොකක් ආගේ අදහසක් තියෙනවා. දැන් මේ වගේ අනුභව කිරීමෙන් මේ වෙන්නේ කුසල් අකුසල් දන්නේ නැතුව තෝරගන්න බැරි මිච්ඡාදිෂ්ඨික කෙනෙක් හැටියට. ඔව් නෑ ඒක විග්‍රහ කරනවා නිගණ්ඨ ධර්ම නම්. නිගණ්ඨනාත පුත්‍ර කියන ඒවා. දැන් නිගණ්ඨනාත පුත්‍ර ගාව ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ වගේ මත ඉන්දියාවේ ඉන්දියාව කියන්නේ ඉතින් දෘෂ්ටි කාන්තාරයක්නේ. ඕනතරම් දෘෂ්ටිනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දෘෂ්ටි වනාන්තරයට නම් එක ගැළපෙයි. මේ උතුම් වටිනා බුදුරජාන් වහන්සේ වදාලා එක තැනක භාග්‍යතුන් වහන්සේ පහළ වීම නිසා, ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වීම නිසා රත්නියන් 37ක් පහළ වෙනවා කිව්වා.
ඒ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කිව්වා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන බුද්ධ කාලෙක විතරයි කිව්වා. චතුරාර්ය සත්‍යයේ තියෙන බුද්ධ කාලෙක විතරයි කිව්වා. මේකෙන් මිනිස්සයා කරන්න තියෙන අමකරෝලක කාහරි මේ ධර්මය අවබෝධ කරන්න මාස ගැනීමයි. ඒතර යාට ඒ ආත්මෙන් ඒ ප්‍රශ්න ඉවරයි. දැන් මේ අනුන්ට ගරහ ගරා ගිහිලා කොයි කොච්චර කාලෙකට ඕක ඇදි ඇදි යයිද? සමහර කල්ප පමනයි ඒක තියෙන්නේ. දැන් මේ ආත්මේ දුකක් තියෙනවනේ මෙයාත් දැන් සෝතාපන්න වෙච්ච කෙනෙකුට කියන්නේ ආයේ manuss ලෝකියවත් යාට සතර පාය අරුබුදයක් නැහැනේ. ඊළඟට යාට හොඳ නරක කෙනෙක්ගේ පැහැදිලි දැක්මක් තියෙනවනේ. මේක යහපත මේක අයහපත මේ සත්පුරුෂ කතාවක් මේක අසත්පුරුෂ කතාවක් මේක කල්යාණ කතාවක් මේක අකල්යාණ කතාවක් මේක හොඳ මේක මෙලෝ යහපත මෙලෝ පරලෝ යහපත පිණිස පවතිනවා මේක මෙලෝ පරලෝ අයහපත පිණිස පවතිනවා මේ මිනිස්සයා සාධාරණ විනිශ්චයකට පත් කිරීමේ හැකියාව තියෙනවා මේ හැකියාව නැන්නේ සක්කාය දිට්ඨිය බැසගෙන ඉන්න කෙනාට සක්කාය දිට්ඨිය බැසගෙන ඉන්න කෙනාට ඕනේ මොනවා හරි කළා තමන්ගේ මතය ඉස්මතු කරන්නයි ඒක තමයි ප්‍රශ්න වලට මූලික බීජය යන්නේ මූලික බීජය ඒකයි මොනවා හරි කළා තමන්ගේ මතය ඉස්පතු කරන්න තමන් අදහස් කරපු එක හරි කියලා හිතාගෙන මොනවා හරි කළා කරන්න ඒක ඔප්පු කරන්නව හදන සාධාරණීකරණය කරන්නව හදනවා හදන්නේ ඒක සක්කාය දිට්ඨිය තියෙනම අනතුරක් සනස දැන් මෙතනට අපි එකතකට ගත්ත සම්ම ප්‍රධාන වීරිය ගැන මම මේ ගැන කතා කරන ගමන් නිකන් හිතුවේ සනස දැන් එතන අපි දකිනවා උපන් කුසල් වැඩීමත් සහ තියෙන කුසල් තවදුරටත් එහෙම පවත්වාගෙන යෑමත් අපි දකින්න ඔන්න ඔය ආකාරයෙන් කියලා තියෙනවා. දැන් මෙතන මේ ඇති වෙලා තියෙන අකුසල් කියනකොට ඉන්නේ රාග දෝෂ මෝහ වලින් හටගත්තු දේ තමයි එතන ඇවිල්ලා තියෙන්නේ. එතකොට පැවති කුසල් තවදුරටත් පවත්වාගෙන යන්න ඒක සමාධිගත වීමෙන්ද කරන්න ඕනේ ඒ කොහොමද ඒක වෙන්නේ සනස්? ඒ කියන්නේ මෙහෙම දැන් එක තැනක මට මතකයි බුද්ධ දේශනාවක තියෙනවා මහණෙනි කෙනෙකුට සිත සංසිඳින්න පුළුවන් කියලා. එතුරිය සමතේ පාදක කරගෙන විදර්ශනා වඩන්න කියනවා. එද ඊට පස්සේ තියෙනවා තව කෙනෙකුට සමතේ වැඩෙන්නේ නෝනින් විමසන්න පුළුවන් කියනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්. එයා මේ ත්‍රිලක්ෂණේ පාදක කරගෙන සමතේ වඩන්න කියනවා. තව කෙනෙකුට ওই දෙකම එකට වැඩෙනවා කියනවා. තව කෙනෙකුට මේ දෙකම නැහැ කියනවා. ඉතින් එතකොට කියනවා මේ සමතේ මුල් කරන් වඩන එක්කිනාට සමතේ මුල් කරන් වඩන්න කියනවා. විදර්ශනා මුල් කරගෙන වැඩෙන කෙනාට විදර්ශනාව පූර්වාංගය කරගෙන යන්න කියනවා. යුගනද්දව. ඒ කියන්නේ දෙකම වැඩෙන කෙනාට දෙකම වැඩෙන කියනවා. දෙකම වැඩෙන්නේ නැති කෙනාට කියා කරන්න තියෙන්නේ වීරිය කිරීමමයි කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ හැම තැනම විස්තර කරලා තියෙන්නේ වීරිය තමයි. මම හිතන උන්වහන්සේ තරම් වීරිය සම්බන්ධයෙන් ප්‍රශංසා කරපු වෙන කෙනෙක් නැහැ. ඒක දැනගෙන තියෙනවා මට බඳකෙනට ගෝසිංග වණි වගේ ගෝසිංග සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ. ඒකේ තියෙනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. බුදුරජාන් වහන්සේ ගෝසිංග වණිට වැඩියා ලස්සන වනාන්තරයක්. එතන මේ වනාන්තරයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගහනවා බුදුජන් වහන්සේ ආනවා මේ සාරිපුත්තේ මේ වගේ වනාන්තරයක කාටද ගැළපෙන්නේ? ස්වාමීනි මේක ප්‍රඥාවන්ත භික්ෂුවකට බොහොම අගැති වණයක් කියනවා. මොග්ගල්ලාණන් වහන්සේගෙන් අහනවා මොග්ගල්ලාණන්ට කොහොමද හිතෙන්නේ? ස්වාමීනි ඉරිදි ප්‍රාතිහාර්ය පාන ඉරිදි විශේෂය තියෙන කෙනෙකුට බොහොම අගේ කියනවා. එතකොට අහනවා අනුරුද්ධගෙන් අහනවා අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් අහනවා අනුරුද්ධේනි ඔබට හිතෙන්නේ කොහොමද? ස්වාමීනි දිවස් ලබා තියෙන කෙනෙකුට දිවසින් ලෝකෙ දිහා බල බල ඉන්නත් මේක වනාන්තරේ හොඳයි කියනවා. ඊට පස්සේ ආනන්දෙන් වහන්සේගෙන් ආනෝ කියන ස්වාමිනී බෞස්ෘත භික්ෂුවකට ධර්මී සජ්ජානා කරමින් මෙනෙහි කරමින් ඉන්න මෙතන හරි යගේ කියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ආනවා මහණෙනි මගේ අදහසත් කියන්නද කියලා ආනෝ. හොඳයි කියනවා. මහණෙනි යම් භික්ෂුවක් කකුල් නවාගෙන බහනාට වාඩි වුණාට පස්සේ මගේ මේ ඇඟේ සම්මස් අටනහර ඉතුරු වේවා මස්ලි වීලුතුත් වේලේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යමක් අවබෝධ කරයිද එතකන් නොනැගිටීමේ කියන වීරිය වඩන භික්ෂුවටත් මේක බොහොම අගය කියනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ජීවිත පුරාම තිබිලා තියෙන වීරියමයි. එතකොට ඒ අර ස්වාමීන් වහන්සේ කියන්නේ සමාධි වශයෙන් උත් ඒ වීරිය සතර සම්ප්‍රදාන වීරිය කියනකොට සමාධි වශයෙන් උත් විදර්ශනා වශයෙන් දෙපැත්තම ගන්න. දෙපැත්තම තියෙන්න පුළුවන් ඒක නැතත් කුසලයට වීරිය තියෙනවා. වීරිය තියෙනවා. මොකද හුඟක් වෙලාවට එතන දකින්නේ සයන්ස් අතන කියලා තියෙන්නේ අර සමාධි කියන වචන එකතු වෙලා තියෙනවා එතන. ඒකන්ද හැමෝම හිතන්නේ එතන සමාධියෙන් තමයි එතනට යන්න ඕනේ කියන එක. නෑ. එහෙම නෙවෙයි. යුගනද්දව හෝ ඉස්සලා පූර්වාංගයක් කරගන්න සම්මතය නැතොත් විදර්ශනා. ඒ තීරියම. දැන් ඒක දැන් අපිට කාලයක් තිස්සේ තේරලා තියෙනවා මේ ගොඩක් අයත් එහෙම එකපහට කුසලෙත් නගා ගන්න බෑ. එහෙමනම් මේ කුසලයේ කුසල් බීජයක් උපදින ආකාරයට කුසලයේ රැස් වෙන ආකාරයට අපි ඒවා යම්කිසි ගරු පුණ්‍ය කර්මයක යොදවන්න ඕනේ. ඒකට තමයි මේ ස්තූප වන්දනා ස්තූප හැදිලි ඊළඟට විශාල ලොකු පුද පූජාවල් මේ එකම එයාට සිටිවිලි ධාරාවක් හට ගන්නවා බුදුරජාණන් වහන්සේ ගැන
ධර්මය ගැන සංඝයා ගැන දිගට මෙයා කරගෙන යනකොට ඔන්න යාට කුසල් උපදිනවා. බල සම්පන්න බල සම්පන්න කුසල් උපදිනවා ශ්‍රද්ධාව හරහා. ඒකට යාට වීරිය හට ගන්නවා. යාට ඉවසීම හට ගන්නවා. එතකොට දැන් මට මතකයි අපි රුවන්ගලිසෑය වන්දනා කරපු වෙලාවේ මිනිස්සු උදේ ඉඳලා පොඩි වතුර බෝතලක් ළඟ තියාගෙන වතුර උගුරු උගුරු බිබේ දැන් අපි රාත්‍රියේ පටන් ගත්තේ එළියෙනක වන්දනා කළේ දවල් ඉඳලා චෛත්‍යමලෝ පිරිලා මේ වීරිය මේ මොකේද මේ වීරිය මොකද මියුසික් ෂෝ එක මියුසිකල් ෂෝ එකක්ද නෑනේ මේ සුපර් ස්ටාර්ද නෑනේ මේ මොකද්ද මේ භාග්‍යවතුන් වහන්සේට වඳින්න එතකොට කොච්චර වීරියක්ද සෝමාවතීදි තෙමෙනවා අපි තෙමි තෙමි එළිවෙනකන් වන්දනාව කළා මේ මොකටද මේ තෙමි තෙමි වන්දනා කළේ බුදුරජාණන් වහන්සේ වඳින්නනේ කොටසක් ගරහලා හොඳට සංසාරේට හොඳට මේ පොට්ටනි බැඳගත්තා එහෙම පොට්ටනි බැඳගත්තේ නැතුව මිනිස්සු අනුමෝදන් වෙච්ච කොච්චර හිටියද ඉතින් ඒ කුසලයට යෙදවීම මට මතකයි එක දවසක් එක අම්මලා අපේ පොල්ගහවල සම්බුද්ධරාජ මාලිගාව හදද්දි අපේ රටේ භික්ෂුන් වහන්සේලා නිඳා අපහාස කර කර ගරහ ගරහ හොඳට පොට්ටිනි බැඳ සංසාරයට ගෙනියන්න පවුකන්දරාව. නමුත් මේ අහිංසක භික්ෂුන් වහන්සේලා උපාසකම්මලා වැලි හලහල දවසම මේ පොඩි රෙදි කැලකෙන් ඔළුව ඔතාගෙන මට මතකයි තරුණ අම්ම කෙනෙක් අවුරුදු 30 කතර අම්ම කෙනෙක් සිමෙන්ති කොට්ටි කරට අරගෙන පඩි 70ක් නැග්ගා. මං ඒ අම්මට කිව්වා ඔය අම්මට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න යෝධ බල යෝධ වීරිය පටන් ගත්තා කිව්වා. දැන් කවුරු වෙනින්ද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. ඉතින් ඔයව තේරෙන්නේ නැත්තම් මේ රටේ මිනිස්සුන්ට ඒක මහා අභාග්‍ය සම්පන්නනේ පුළුවන් තරම් පවු රැස් කරගත්ත හාමුදුරුවරුණා. ඒකයි වුනේ. එතකොට සවනජ ඕකෙම අපි එනවා දැන් සතර ඉරිදිපාදත් එනවනේ. දැන් ඊතරත් එනවනේ සවනජ සෝතන තියෙනවනේ. කැමැත්ත දෙන ඡන්දය තියෙනවා. එතකොට ඊතරත් එනවා. එතනත් වීරිය තියෙනවා. ඡන්ද ඉද්දිපාද විරි ඒක විරි ඉද්දිපාද ඊළඟට ජීත්‍යදීපාද ජීත්‍යදීපාද සහ විමංශ විමංශී ඒකේ තියෙන කොහොමද ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්දීපාදං භාවේති දෙකෙනෙ ඡන්දේ මුල් කරගත්තු පදන් වීරියෙන් යුක්තව පදන් වීරිය කියන්නේ අර චතුරංග වීරිය තමයි වීරින් යුක්තව සිත එකඟ කරගෙන යන්නේ ගමන එහෙම යනක තමයි ඉද්දීපාදයක් වෙන්නේ ඡන්දේ කියලා කියන්නේ යාගේ දැඩි අවශ්‍යතාවය දැඩි අවශ්‍යතාවය ඔව් චිත්ත කියලා කියන්නේ දැඩි අදිෂ්ඨානෙ. සවනස ඒකේ මන්දක අර විභංග සූත්‍රයද කොහෙද කියලා තියෙනවා ඇතුළේදී පිටත් යටත් උඩත් ඒ ආකාරයෙන් තමයි සදකාදීවන් යතරත් තතරත්ින් යතර යත උද්දන් තතදෝහම තියෙනවා. ඒ කියන්නේ මේ උඩුකය යම්සේ බලනවද අසුබ වශයෙන් යටිකය තේසේ බල එසේම බලන්න ඕනේ. ඒ කියන්නේ සම කොහොමද කියන්නේ දෙතිස්කුණ භාවනාව. දෙතිස්කුණ. එතකොට යටිකය යම්සේ බලනවන් නම් අසුබ වශයෙන් උඩත් යම් කය තියාසේ බලන්න ඕනේ. දව උදේට යම්සේ භාවනා වඩනවද රාත්‍රියටත් එසේ වැඩිය යුතුයි රාත්‍රියේ යම්සේ භාවනා වඩනවද උදේටත් එසේ වැඩිය යුතුයි එහෙම වඩලා සප්පභාසං චිත්තං භාවේති කියලා තියෙන ප්‍රභාසර සිත වඩයි කියලා ඒ කියන්නේ මේ නීවරණගෙන් බැහැර වෙච්ච සිත පවත්වනවා කියන එක. එතකොට සයන්ස අර උඩින් බලනවා කියන්නේ නිය සම හිසකෙස් ඒක උඩින් උඩුකය උඩුකය යටිකය කියනකොට යටිකය කියන්නේ පෙනහළු රුධිරයේ පල්ලෙහ බලන එක. ඒ කියන්නේ උඩයි පල්හැ යටිපතුල වෙනකන් උඩින් උයි යටින් උයි පැත්තෙන් බලනවා කියන එක. ඉතින් ඒ විදිහට ඒ කියන්නේ මේ මේ විදිහට අර පින්වන්තයෝ කරනවා මේක. දැන් ඒ කියන්නේ පින්වන්තයෝ මේක කරපු කරලා තියෙනවනේ මොකද එහෙම නැත්නම් රහතුන් බිහි වෙන්න බෑනේ නේද? ඒ දැන් ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණ වෙලානේ රහතන් වහන්සේ නම බිහි වෙන්නේ. ඒ කියන්නේ ධර්මයෙන් නේ බිහි කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ නිර්මාණය කරනවා නෙමෙයිනේ. උන්වහන්සේ වදාළ ධර්මයේ තුලින් නිර්මාණය වෙනවානේ. ඒ ධර්මයෙන් මේක කරන්නේ කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණීත ලෝකේ මේ ආත්මයක් විසින් කරවනවත් නෙමෙයි යම්කිසි වෙනත් භෞතික වස්තුවක් කරනවත් නෙමෙයි යම්කිසි ගුණ පදාර්ථයක් නෙමෙයි කරන්නේ ධර්මයක් විසින් මේ කරන්නේ ධර්මය කියන්නේ මේ ගුණයක්නේ එහෙසනසේ ඒ ගුණේන්නේ පුද්ගලයාගේ නුගුණ සම්පූර්ණ නැති කරලා ගුණේම පරිපූර්ණ කරන්නේ. එතකොට රහත් කෙනෙක් රහතන් වහන්සේ නමක් වෙනවා කියන්නේ අර බෝධිපාසික ධර්ම 37ම තමන් තුළ ජීවමාන වෙලා ඒ රහතන් වහන්සේ තුළ ඒ ජීවමාන වෙනකොට සංයෝජන නැහැ. සංයෝජන ටික නැහැ. දස සංයෝජනම නැහැ. ආර්ය සත්‍ය හතර සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මොනවද කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අවබෝධ වෙලා. එතකොට සවනසි දැන් මේ උදේ රෑදී දවල්ෙත් ඒ විදිහටම ඒ ගන්න ඒක සංඥාවක්ද මම දැක්ක ඒක සමර්ථංග වල ඒක ආලෝකයේ දිවා සංඥා අදිඨාන්ත කියලා තියෙනවනේ. ඒ කියන්නේ ඒක ආලෝකයේ රාත්‍රියට දිවා සංඥාව ගන්න පුළුවන් එක්කෙනාට නිදිමත ප්‍රශ්න ඉවරනේ. ඒ කියන්නේ ලයිට් කියන්නේ එළිය තමයි ඒක සංඥාවක් හැටියට ගන්න. තියෙන්නේ කවුද මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 52ක් සතපිලා නැහැනේ.
අවුරුදු 51ක්. ආලෝක සංඥා. ආලෝක සංඥාෙන් වැඩිදලා තියෙනවා. ඉතින් යෝගී ඒ කාලේ ගොඩාක් රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨ සතපිලා නේ. සතපිලා නේ ඉඳලා තියෙන්නේ රැයට වෙහෙස නැති වෙනකොට සමාධියටපත් වෙන උදේට නැගිටිනවා. ඒ කාලේ යෝගී හිතන්න සන්තෝසයි. හිතනකටත් නිකන් සිතේ පවන් ගහනවා වගේ. ඒ ශ්‍රේෂ්ඨ උත්මයෝ. ඒ කාලේ දෙවියන් බඹුන් ওই සක්දේවිඳු දෙවිවරු මේ බලපටව වගේ භික්ෂුන් වහන්සේලා පස්සේ ගිහින් තියෙන්නේ. ඔව්. දැන්නේ පැත්ත පලාති බලන්නේ නැත්තේ. දැන් ඉතින් අසුර වෙන වැඳුම් පිදුල්ල මන් හැමතැනම. ඒකයි. අවසර සනන් සිනංග කැටි රාමිට ඉල්ල නැවතතක් අපේ සාකච්ඡාවට අපේ. නමෝ බුද්ධාය සතහම් කතිකාව අවසර සනන්ස මේ එකම සනන්ස කොහොමද අපි දැන් ධාතු මනසිකාරය හරියට කරනවා සනන්ස කොයි ආකාරයෙන්ද අපි අර පටවි ආපෝ තේජෝ වායෝ ඒක අපි ගත්තන සනන්ස ගිය වතාවේදී ඊට පස්සේ සනන්ස කිව්වා ආකාසා විඥාන අර රූප වේදනා රූපනේ කායනුපස්සනාවේ චිත්තනුපස්සනාවේ ධම්මානුපස්සනාවේ තමයි ඊට ගෙන්නේ කියලා ඊටු ටික ප්‍රාථමික වශයෙන් අපි ගත යුතුයි කියන්නේ කායනුපස්සනාවේ කොහොමද සනන්ස ඒක වඩන්නේ ආනාපාන සතියත් එක්කද නැත්නම් ඒක වෙනම ඒක වෙනම දැන් අපි ගත්තොත් දැන් බුදු දේශනාවේ තියෙනවා දැන් කෙස් ලොම් නේදත් කියලා පටි ධාතු 20ක් තියෙනවානේ පටි ධාතු 20ක් තියෙනවා ඒකේ ඒ කියන්නේ කෙස් ලොම් කේසා ලෝමා නකා දන්තා තචු මන්සන් නහරු අට්ටි අට්ටි මිංජ වක්කන් හදෙන් යකන කිලෝමකම් පේකම් පප්පාසං අන්තං අන්තගුණං උදරයෙන් කරිසං මත්තලුංගං කියලා. එතන මේ ටික සම්පූර්ණයෙන්ම පටවි ධාතුව. පටවි ධාතුව කියලා කියන්නේ පොළොවට පස් වෙලා යනවා කියලා. ඒ කියන්නේ අපි පොත්වල සරල දීලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ ස්වභාවය තමයි පස් වෙලා යන ස්වභාවය. කෙස් වල තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් අපේ ජීවිතේ අපි කොච්චරනම් දැන් අපි පිරට ගිහිල්ලා කොණ්ඩෙ ගැපුවොත් අපි කොණ්ඩෙ අරන් එන්නේ නැහනේ. ඒ කොයි හරි පස් වෙනවා. අපි මෙහි අපි ගත්තොත් සැලුන් එකට ගිහිල්ලා කොණ්ඩෙ ගැපුවොත් ඒ කොයි හරි ඒක පස් වෙනවා. ඒ වගේ පස් වෙලා යනවා. ඊළඟට අපි ගත්තොත් මේ අපි ලෝකේ රටවල් වල යද්දී ඒ රටවල් වල අපි ප්ලේන් එකේ ගියා කියන්නේ ප්ලේන් එකේ අපි ටොයිලට් යනවා. එතකොට ප්ලේන් එකේදී ටොයිලට් ගියාම ඊට පස්සේ අපි ඒක අරන් යන්නේ නැහනේ. ඒක කොහේ හරි පස් වෙනවා. ඒ වගේ අපේ ශරීරයට අයිති පස් වෙලා යන ස්වභාවයට අයිති දේවල් මෙතන තියෙන්නේ කියලා මෙනෙහි කිරීම තමයි මේ ධාතු ස්වභාවය. කියන්නේ බුද්ධ දේශනා තියෙන කොමද? පටවි ධාතු වඩන්න කියන පොළොව සමකොට. අන්න පොළොව සමකොට වඩන්න කියනවා. ඒ කියන්නේ පොළොවට පස් වෙලා යනවා වගේ වඩන්න කියනවා. ආපෝ ධාතු වඩන්න කියනවා ජලයේ සමකොට. එතකොට ඒ කියන්නේ මේ ජලයේ ජීවලා යන දේවල් කියලා තේරුම් අරගෙන මේ ආපෝ ධාතු වඩන්න කියනවා. ආපෝ ධාතු කොටස් 12ම. ඊළඟ තේජෝ ධාතු කොටස් 4 වඩන්න කියනවා මේ ගින්න සමකොට. වායු ධාතු කොටස් වඩන්න කියනවා හුල්ලඟ සමකොට. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස ඊළඟට උගුරට එන වාතය ඊළඟට ගුද මාර්ගයෙන් පිට වෙන වාතය ඊළඟට බඩ ඇතුලේ තියෙන වාතය ඊළඟට ශරීරය පුරා දුව යන වාතේ මේ එක්කම හොඳට මානසිකාර කරද්දී එයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා මෙතන තියෙන්නේ මේ ආහාර වලින් පවතින ධාතු ස්වභාවයක්. සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙන්න බොහෝ උපකාර වෙන එකක් තමයි මේ ධාතු මානසිකාරය. ධාතු ස්වභාවයක් කියලා මේක බැලීම. එතකොට ඒ විදිහට ධාතු ස්වභාවය කියලා බලන්න පුරුදු වෙච්ච කෙනෙකුට තියෙන වාසිය තමයි එයාට ඉක්මනින්ම හේතු ප්‍රතිධර්ම විමසන මට්ටමට එයාගේ ප්‍රඥාව දිනු කරගන්න පුළුවන්. ඒකයි. දැන් ඒ විදිහට අපි දෙතිස් කුණපේ බලනකොට ඒ ආකාරයෙන් නෙවෙයි බලන්නේ නේ සන්නාසය. ඒතන බලන්නේ වෙනත් ආකාරයකින්. දෙතිස් කුණපේ බලද්දී බලන්නේ මේ කියන්නේ පොළොව සමකොට ජලයේ සමකොට බලන එක නෙමෙයි මේකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේකේ තියෙන නොයලිය යුතු කොටස්. පටික්කුල මනසිකාරය කියන එකට කියන්නේ පටික්කුල මනසිකාරය. පටික්කුල දැන් ඇත්ත වශයෙන්ම කියනනම් පැවිදි ජීවිතේ පටන් ගන්නෙ පටික්කුල මනසිකාරයෙන්නේ. එහෙමයි. දැන් අපිට සිවුරුපටිය බෙල්ලේ ගැට ගහලා අපි උපාධ්‍යයන් වහන්සේලා අපිට කියන්නේ කේසා ලෝමා නකා දන්තා තචෝ කේස් ලොම් නිය දත් සම තචෝ දන්තා නකා ලෝමා කේසා කියන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පොඩ්ඩක් කියලා කියවනවා. ඒකට කියන්නේ මූල කර්මස්ථානය කියලා. ඒ කියන්නේ දැන් ඒ විදිහට ඒක කියන්නේ පැවිදි ජීවිතේ පටන් ගන්න අසුභ භාවනාවෙන්. ඒ නිසා නියම ඒ කියන්නේ පැවිදි ජීවිතේ බුද්ධ කාලේ සාර්ථක කරගත්තේ. ඒ කියන්නේ අසුභ භාවනාවෙන් ඒ පැවිදි ජීවිතේ සම්පූර්ණයෙන් පටන් ගත්ත නිසා.
ඊළඟට ඒක අඛණ්ඩව පවත්වාගෙන යනවා. හරියට අසුභ භාවනාව හොඳට ගෙනිච්චොත් එතන ඉඳලා ඊට පස්සේ යාට යන නිකම පිවිසෙන ධාතු මනසිකාරයට. එතනින් යනවා ධාතු මනසිකාරය. ධාතු මනසිකාරයට යනවා. ඊරසයා නිකම පිවිසෙන මේ ඉරියාපත වලට. අසුභ භාවනෙන් ඒක පටන් ගන්න එක ඒ වාසිය තියෙන්නේ. එතකොට ඒක සමකරන්න ලේසි ඇති. එතකොට පට වියාපෝ තේජෝ ආයට වායු හැටියට ගන්නත් පට වි හැටියට ගන්නත් ඝන ගතිය ඊට පස්සේ අර මෙලෙක් ගාමි. ඔව් පුළුවන්. සේදල යන ගතිය ඒ විදිහට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ නිකම් මෙයා පෙළඹෙනවා මොකද්ද මේ නවසීවතිකේට. ආයිකේ පස්සට යනවා නවසීවතික. නවසීවතිකට යනවා. ඉතින් නවසීවතිකේට ගියාට පස්සේ එයාට ඒක හරි ආකාරයට ප්‍රගුණ කරගන්න පුළුවන් වුණොත් ඊට පස්සේ යාට මේ මනස ලෝකයේ කෙරෙහි මනස ලෝකයේ ඇලීම් ගැටීම් නැති වාසය කරන්න ඒක උදව් වෙනවානේ. දැන් සාමාන්‍යයෙන් දැන් ওই බුද්ධ දේශනාවල තියෙන දැන් බුදුරජාන් වහන්සේගේ විශාරද ඥානයේ එකක් තමයි යම් අරමුණක් සඳහා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළාද ඒ ධර්මයෙන් ඒ අරමුණ සිද්ධ වෙන්නේ නැහැ කියලා ලෝකෙ කිසි කෙනෙකුට කරුණ සහිතව කියන්න බෑ කියනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේම මේ ධර්මයේ තියෙන්නේ සරාගී වෙන්න නෙමෙයි වීතරාගී වෙන්නයි. වීත දෝෂී වෙන්නයි වීත මොහි වෙන්නයි. එතකොට වීත පුද්ගලයාගේ රාගේ ප්‍රහාණය කිරීම, ද්වේෂේ ප්‍රහාණය කිරීම, මොහේ ප්‍රහාණය කිරීම මේ ධර්මයේ ඉලක්කයක්. එතකොට ඒ ඉලක්කේ සාක්ෂාත් කරගන්න යම් කිසි ප්‍රමාණයකට ප්‍රවේශයක් එයා මේ භවයේදී කරනවා නම් එයාට මේක මේ භවයේදී යම් කිසි කුසල බීජේ ඒකට උමනා කරන මේ පුණ්‍ය බීජේ එයා ඒ ක්‍රියාත්මක වීම තුළම උපදින එකක් නේ. නැත්නම් වෙන උපදින්න ක්‍රමයක් නැහැ නේ. ඒ සර්. දැන් යා වීරිය වඩන්නේ නැතුව එයාට උපදින්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ දැන් ධර්මයේ ඉගෙන ගන්නෙ නැතුව සුතම ඥාන ලබන්න ක්‍රමයක් නැහැ නේ. එතකොට ස්වයංස කියන්නේ දැන් අපි වීරිය කරනවා. වීරිය පස්සේ එතනින් එනවා ඊට පස්සේ සතර ඍදි පාදවලට බුදුරට. ඒ දෙක කරන ගමන් අපි දිතිස්කුණපය ඒ කියන්නේ අසුභාවනාව එකට යන්නේ. එකට යන්නේ. ඒක ඒකට ඒ කියන්නේ වීරිය නැතුව අසුභාවන කරන්න බෑ. කරන්න බෑ. එතකොට ඒ ඔක්කොටම පාදක වෙන්නේ වීරියමයි. වීරියමයි. ඊට පස්සේ එතනට එනවා අසුභාවනාව එනවා. ඒ කියන්නේ දැන් ඒකට ඡන්දයක් නැත්තම්. අදිෂ්ඨානයක් නැත්තම්. විනෝණ විමසීම නැත්තම් එතනට එන්නේ ආයත අරතියමයි. ඒ කියන්නේ අර සතර ඉදිපාදවල විමර්ශායකය. ඔව් ඒව නැත්තම්. අල්ප මාත්‍රෙන් හරි යෝනි. චුට්ට හරි යෝනි. එහෙම තිබුණ නැත්තම් ආය පාරණ තත්ත්වයට යනවා. අරතියට යනවා. ආය අතහැරපු දෙයම Tamanට ඕන වෙනවා. ඒකෙන් දැන් අපි සංසාරේ මහත්ය කොච්චර ආත්ම මහණලා ඉන්නේ නැද්ද? බුදුවර කොච්චර මුණ ගැහෙන්නේ නැද්ද? නමුත් අපි හරි විදියට ධර්මයේ හැසිරෙච්ච නැති එකේ ප්‍රමාද නිසා නේ මේ තාම මේ නීච සසර යන්නේ අපි ඉපදී. එතකොට දැන් මේ දැන් නමුත් අපි මොකක් හරි සංසාර යම් කිසි පුණ්‍ය බීජයක් අප තුල තියෙනවා මේ ලෝකේ තියෙන මේ කාමයට නැත්නම් මෝහ මායාවට වසඟ වෙච්ච ලෝකෙ මැද්දින් අපි යම් කිසි සත්‍යයකට ආසා කරන ගතිය. එතකොට සත්‍යයට කවුරු කරේ තියෙනවා ඒක තියෙනවා නේද යම් මට්ටමකින් අපේ හිතවල තියෙනවා ඒ සත්‍යයට ආසා කරන ගතිය බොහෝ දෙනෙකුට තියෙනවා නමුත් ඒගොල්ලන්ට සත්‍ය කියන එක හොයාගන්න බෑ ඒක සමහර වෙන කෙනෙක් වෙනත් ආගමික ග්‍රන්ථයක් කියවලා මේක සත්‍ය කියලා එයි තව කෙනෙක් වෙනත් පුද්ගලෙක් දැකලා මං හොයන පුද්ගලයා මෙයා කියලා එතනින් මෙයාගේ සත්‍ය ගවේෂණ ඉවරයි දැන් ඒ වගේ ඉන්දියාවේ අපිට හොඳට එක එක જાති නානා පුද්ගල හම්බෙලා තිනවා මේ සත්‍යයට ආසා කරපු අය නානා පැතිවලට ගිහිල්ලා එතකොට සත්‍ය ආස කරපු අපි ඒ ඔක්කොම පැති මැද්දෙන් බුද්ධ වචනේ දැකලා මේකයි හරි කියලා තෝරගන්න අපිට කොච්චර නම් සංසාරي යම් කිසි පුණ්‍ය මහිමයක් තියෙන්න ඕනේද? Yes sir. ඒ කියන්නේ කලින් ආත්මික අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ යම් කිසි ප්‍රමාණික පුරුදු කරපු බවක් තියෙන්න ඕනේ. එතක නැත්තම් මේකට එච්චර සංවේදී වෙන්න බෑ. නැත්තම් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගොඩාක් දෙනෙක් පැවිදුණාට පස්සේ අතරමඟ මොනතරම් දේවල් වලට කැඩි කැඩි ගිහලා කොටසක් දේශපාලනට යනවා කොටසක් නවතවත් දේවල් වලට යනවා ඔහොම ගිහින් නිකන් විනාශ වෙලා ගිහලා නන්නත්තරලා මරණින් මතෙත් ඉතින් දුක්ඛිත ලෝක වලට යනවනේ. ඒත් එහෙම වෙන්නේ මේ ධර්මයේ කෙරෙහි තියෙන ආසක්ත වීම ධර්මයට තියෙන ඇදී යාම මද වීම නිසානේ. ඒකේ බලේ නැතිකමනේ. ඒ නිසා ධර්මයේ දැක්ක ගමන් මේ ධර්මයේ සිට වැළඳ ගන්න එක මං හිතන එක පෙර ආත්මයකින් එන්න ඕනේ කියලා. එතකොට සුවන්නාංශ නැත්තම් අර විදිහට පෙළ ගැසීමකුත් එන්නේ. පෙළ ගැසීමක් නෑ. මහා කච්චන මහරහතන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් අපිට මේ ආත්මය ඇති කරගන්න පුළුවන් එකක් තමයි සුතමේ ඥානෙ. අහලා. නමුත් මේ සුතමේ ඥානෙට උදව් කරනවා අපි හිතෙන් පුරුදු කරන එක. ඒක චින්තාමය ප්‍රඥා. චින්තාමය ප්‍රඥාවල්ට යන්න බෑ කියනවා යෝනිසෝ මනසිකාරී නැත්තම්.
යෝනිසෝ මනසකාරය කියන එක පෙර ආත්මේ පුරුද්දකින් එන්න ඕනේ කියනවා. හැබැයි ওই යෝනිසෝ මනසකාරය කියන එකත් සොයනාස බොහෝ කටට අපහැදිලි. සොයනාස පොඩ්ඩක් ඔක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් මොකද හරියට මනසකාරය කිරීම කියන එක සම්බන්ධව. ඔතනත් ඔය යෝනිසෝ මනසකාරය කියලා අපි කියන්නේ දැන් බුද්ධ දේශනා තියෙනවනේ. මේ බුද්ධ දේශනාවල තියෙන කරුණු ඒ ආකාරයෙන් තේරුම් ගන්න නෝනින් කල්පනා කිරීමටයි. යෝනිසෝ මනසකාරය කියකේ එක එක ඒවා කල්පනා කරාට වැඩක් නැහැ. දැන් අපි කියමු දැන් සමහරවල් කියන්නේ හරි දේ මනසකාරය කරා. එතකොට එතන පොඩි පටලවිල්ලක් තියෙනවා. දැන් මේ හරි දේ කියලා යා මොකක් තීරණ කළා දන්නේ නැහැ. දැන් මම කිය එක ඒකට ඕන බුද්ධ වචනේමයි. දැන් අපි මෙහෙම ගමු තවත් හිතලා සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේට තිබුණා ওই සංසාරයෙන් පුරුදු කරපු චින්තාමයේ ප්‍රඥාව. යෝනිසෝ මනසකාරය තිබුණා. එතකොට උන්වහන්සේ පෙර ආත්මවල පුරුදු කරපු සුතමේ ප්‍රඥාවක් තිබුණා. උන්වහන්සේට මහා මේ කවුද මේ අස්සජී මහරහතන් වහන්සේගේ ප්‍රථම බණපදයේ ඇසෙද්දී උන්වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා. ඒ මොකද අසන්නා වූ බණපදයට අනුව සිත මෙහෙයීමේ හැකියාව. සිතමයි. සමහරු හරිදී මෙනෙහි කරනවා කියලා තමන් හිතාගත්තු බලිතොයි මෙනෙහි කරන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රායෝගික වටිනාකමක් නැහැ. දැන් අපිට එක එක જાතිය හම්බ වෙනවා. හිටවගම මට එක දවසක් හම්බුණා ඉතාලි කෙනෙක් රහත් උනා කියලා. මේ හාමුදුරු මට කිව්වා මේ ගහක් පෙන්ල මට කිව්වා දැන් මම රහත් වෙලා ඉන්නේ. මේ ගහ පේනවා මම කිව්වා ගහ පේනවා. මට කිව්වා ගහට හිතන්න බෑ. ගහට හිතක් නැහැ. එතකොට ගහ දැන් මොකක්වත් නැහැ. මෙන්න මේ වගේ වීමයි රහත් වීම. දැන් උනා කිව්වා. ඒක දැන් Tamanට හිතිච්ච එකක් තමයි ගොඩනගාගෙන යන්නේ. බුද්ධ වචනයක් නෙමෙයි. ඉතින් ඒ වලට අපිට වාද කරන්නත් බෑ. කරුණ පැහැදිලි කරලා දෙන්නත් බෑ. ඇයි දැඩි මතේ කියනවා ඒක හරි කියලා. ඉතින් ඒ වගේ වුණාම මම කිව්වේ ඒකයි. දැන් මේ ධර්ම මාර්ගය යෑමේදී බුද්ධ දේශනාවේ තියෙනවා ශ්‍රාවකයාට තිබිය යුතු මූලිකම ගුණාංගයක්. ඒ තමයි අහං නජානාමි භගවා ජානාති. මම නොදනිමි භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මේක තමයි ශ්‍රාවකයෙකුට මුලින්ම උදව් වෙන ගුණාංගේ. මම දනිමි කියලා යන අය තමයි මම කිව්වේ එලෝලි බතු එකේස් අරකේස් ප්‍රශ්න ගොඩ වාද කරගෙන ගැරහිලි මේ ඔක්කොම ඉන්නේ මම දන්නවා කියන මතෙත් එක්ක. සක්කාය දිට්ඨියත් එක්ක. සක්කාය දිට්ඨිය තැන නොදී තමන් ඉන්නවනම් උඩඟුන් නැතුව උඩඟුකමක් නැතුව ධර්මයේ කියවනවනම් නිහතමානීව ධර්මයේ කියවනවනම් මම දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ දන්නවා කියලා මේ හොඳට බුද්ධ දේශනා කියවනවනම් කිසි ගැටලුවක් නැතුව එයාට සාමාන්‍යයෙන් අනිත්‍යයේ දුක තේරෙන ඒ වගේම පිම්පව් තේරෙන හොඳ නරක තේරෙන සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය අතරමඟිච්ච මිනිසෙක් ඒ වගේ සත්පුරුෂයෙක් වීමම මේ ආත්මේ සත්පුරුෂ ධර්මයකට පැමිණීම සත්පුරුෂ ධාතු ඇති කර ගැනීමම එයාට දෙවියන් අතරට යන්න උපකාරී වෙනවනේ. අර උඩඟුකම කියන එක සවන්නාසේ ඇයි ඒක පිටවන්නේ? ඒකේ අන්තිම මොහොත වෙනකම් වගේ තියෙනව නේද සවන්නාසේ? උද්දච්චය කියන එක උද්දච්චය තියෙනවා අන්තිම මොහොත වෙනකම්. එතකොට බලන්න මොනතරම් ඒක දරුණු එකක්ද. ඒක බොහොම සිහින් විසිරීමත් එක්ක තියෙන එක මාන්නේ. ඒකත් අන්තිම මොහොත වෙනකම් තියෙනවනේ. මේ ගොඩාක් අර උඩඟු නැතුව ඉන්න පුළුවන් කමක් ගොඩක් අය ඇති කරගන්නේ. මේ පොඩි දෙයකිනුත් උඩඟු වෙනවා. ඇති දෙයක් නැහැ. ඇති ලාභයක් නැහැ. අන්තිමනේ උඩඟු වෙලා තමන් අසරණ වෙලා ඇඳේ වැටිච්ච වෙලාවට කාත් කවුරුත් නැහැ. තමන්ගේ උඩඟුම උපදා ගන්න උඩඟුකම කිසි කෙනෙක් නැහැ. එතකොට යාට උඩඟු වෙන්නත් බෑ. දැන් අපි මෙහෙම අද මේ කතා කරනවා. හෙට බැරිද අපි ඇඳේ වැටිලා අපි දුකටපත් වෙන්න පුළුවන්. එදාට කවුරු හරි කවන පොවන දෙයකින් තමයි අපි ජීවත් වෙන්න ඕනේ. එහෙම ඉරණමක් අපි අනාගතේ පේන්නේ අපි මොකටද උඩඟු වෙන්නේ? ඒක කොහොමද සවනස? උඩඟුකම සාමාන්‍යයෙන් උඩඟුකම ඇති වෙනවා තුන් ආකාරයකින්. එකක් ඇති වෙන උඩඟුකම යවවන මදි. තමන්ගේ යෝන් බව නිසා ඇති වෙන මත්වීම. මේකෙන් උඩඟු වෙනවා. ඊළඟ එක ඇති වෙනවා ජීවිත මදි. ඒ තමයි තමන් මැරෙන්නේ නැහැ කියලා හිතන එක. ඒකෙන් මත්වීම. ඊළඟ එක තමයි ආරෝග්‍ය මදි. තමන්ගේ නිරෝගීකමෙන් මත්වීම. මේ තුනෙන් තමයි උඩඟු වෙන්නේ. එතකොට කෙනෙක් මේ යවවන බව වයසට යෑමෙන් අභාවයට පත් වෙයි කියලා තමන්ට තේරුණා නම් යවවනියා උඩඟු නොවුණු වැදගත් යවුවණෙක් වෙනවා. දැන් ඒ වගේ අපේ වැඩසටහනකුත් තියෙනවනේ සන්නාසය. ආ යෝන් වැඩසටහනක් තියෙනවනේ දැන් මේ තරඟ හෙට. එතකොට ඊළඟට තේරෙනවා නම් මේ රෝගීන් පේනවා නම් මේ හොඳරිකේ මිනිස්සු මේ heart attack හැදිලා මේ 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 එක එක අසනීප හැදිලා
නොඑක ආකාර දුකටපත් වෙලා මේ ඇඳිවලට එන පේනවා නම් අනේ මේ වගේ ළඩ වෙන කෙනෙක් නේද මම කියලා හිතුවා නම් එතන මේ උඩඟුකම නැති වෙනවා මේ හොඳට හිටිය මිනිස්සු මේ උදේ ඉන්නව හවසේ මැරිලා කියලා ආරංචි වෙනවා මේක පෙවුනා නම් උඩඟුකම නැති වෙනවා මේ බුද්ධ දේශනා උඩඟුකමට හේතුවක් කියනවා උඩඟුකම නැති කරගන්න උපකාරණ ධර්මයක් කියනවා දැන් විනාගමකින් ඇහුවනම් උඩඟුකම නැති හේතු හොයාගන්න බෑනේ අපිට එහෙ සර් දැන් බලන්න බුද්ධ ධර්මයේ කොච්චර පැහැදිලිද කියලා උඩඟු වෙන්න හේතු වෙච්ච කාරණ හේතු වෙච්ච කාරණා තුන කියනවා මේ තුනෙන් තමයි කියන උඩඟු වෙන්නේ මේ තුන නැති වෙන්නේ මෙන්න මේ විදිහට කල්පනා කිරීමෙන් කියනවා දැන් කොච්චර ලස්සනද ඒවා දැන් කල්පනා කිරීමේ තරම මෙනෙහි කිරීමක් එතන අවශ්‍යතාවයක් තියෙනවා යෞවනය එතකොට සයනසගේ ජීවිතය සහ ආරෝග්‍ය මැදේ ජීවිත මැදේ යෞවන මැදේ මේ තුනෙන් ඔක්කොම පව කරගන්නේ යෞවන කාලේට කොච්චර පව කරගන්නවද මිනිස්සු මේ නිරෝගීකම තියෙන කාලේට කොච්චර පව කරගන්නවද කට පණ තියෙන කාලේට අනුන්ට ගරහල කොච්චර පව කරගන්නවද අන්තිමට මුඛක්වත් නැතුව ඇදේ වැටිච්ච දවසේට අර කරපු පව ටික තමයි මතක් වෙවි තියෙන්නේ එතකොට අවසානයේදී චුචි විසිරුමක් නෑ එතකොට ගානට යයි චුති ප්‍රතිසන්දි එතකොට ප්‍රතිසන්දි ඔව් ගානට යයි එතකොට සයන්ස දැන් මේ හා සම්බන්ධ දැන් අපි මේ සක්කාය දිට්ඨිය ගැන මේක විෂයාකාරයකින් තියෙනවනේ සයන්ස දැන් මේ විෂයාකාරයෙන්ම මෙනෙහි කරන්න ඕනද නැත්නම් එක පැත්තක විතරම මෙනෙහි කරනනම් එකක් ගානේ බුද්ධ දේශනා තියෙන එකක් ගානේ බලන්න ඕනේ කියලා මොකද වේදනාවටත් තියෙනවා සංඥාවටත් තියෙනවා සංස්කාරයන්ටත් තියෙනවා විඥාන ඒ කියන්නේ දැන් සංස්කාරයන්ගේ ක්‍රියාකාරක තමයි යම් කෙනෙක් වැඩක් කරාට පස්සේ මමයි කලේ කියෝගෙන යන්නේ සක්කාය දිට්ඨිය තමයි මමයි අරක කළේ මමයි මේක කළේ මම නැත්තම් කරයි මෙයාලා ඔය කෑක යන්නේ ඒ සක්කාය දිට්ඨිය තමයි එහෙම යනවා එතකොට හැම එකකදීම තමන්ට පේන්නේ තමා වගේම එතකොට මේ අර දෙතිස් ගුණපිය දැන් අපි කතා කරන්නේ ගොඩක් සොයනවා ඒ තැන්වල ඒකෙන් අපිට මේ සක්කාය දිට්ඨිය විඳින්න බැරිද නැත්නම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන මාර්ගයට එනවා එකෙන් ඒකෙන් එනවනේ එතකොට මේකෙන් සක්කාය දිට්ඨි විෂයාකාරයෙන් බැලීමම අවශ්‍යතාවයක් තියෙනවද නැත්නම් අර ගමේ ගිහිල්ලා නෑ මේකෙන් හරියට කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අසකනනාසී දියකය මනසයි ආයතනේ විඥානේ වේදනාවල අනිත්‍ය හේතුඵල ධාමයට ඇටට මෙනෙහි කරගෙන යනකොට මේකේ සක්කාය වශයෙන් ඒ කියන්නේ සෝකීය කය නැත්නම් තමා කියලා ගන්න දෙයක් නෑ කියලා තමන්ට අවබෝධ වෙනවා ඒක කරගෙන යන විතරයි තියෙන්නේ. එතකොට අපි පටන් ගන්න ඕනේ සක්කාය දිට්ඨිය කියන මේ විෂයාකාරයෙන් නෙවෙයි අනිත් පැත්තෙන් පටන් ගන්න ඕනේ. පටිසම්පාද අවිජ්ජා පත්‍ය සංඛාර කියලා කොට පටන් ගන්න ජරා මරණ වලින් ඉන්නේ. ජරා මරණ. ආන්ගේ වගේ. එතකොට අපි ආනාපාන සතිය ගන්නවා නම් මෙතනට ආනාපාන සතියෙත් හරහත් වෙන්න පුළුවන්. එන්න පුළුවන් ආනාපාන සතියත් මාර්ගයක්නේ. මාර්ගය හැටියට තියෙන එකත් ආයිති කායනුපස්සනාවට. කායනුපස්සන. එතකොට මේ කායනුපස්සනාවෙන් තමයි බොහෝ දුරට මේ වේදනාව හරහා තමයි අපිට මෙතනට පිවිසෙන්න ලැබෙන්නේ. ඒකනේ ගොරෝසුදී. ගොරෝසු අරමුණුනේ. දැන් විස්තර කරන ආනාපානේ ඊළඟට අසුබ ධාතු මනසිකාරේ ඊළඟට නවසීවතික ඉරියාපත මේ ඔක්කොම නිකන් ප්‍රකට වෙන ගොරෝසු අරමුණු. එතකොට ශ්‍රාවකයා ඉස්සෙල්ලාම ගොරෝසු අරමුණකට යන්නේ. අපි ප්‍රඥාවන්ත කෙනා කෙලින්ම චිත්තානුපස්සන වේදනානුපස්සනවට යනවා. අපි හොඳට යන්න පුළුවන් සනස කෙලින්ම ප්‍රඥාවන්ත කෙනා දැන් සාරිපුත්ත මහා රහතන් වහන්සේ වේදනානුපස්සනාවෙන් ගියේ. ප්‍රඥාවන්ත කෙනා යනවා. ඊළඟට එයා අනිවාර්යයෙන්ම ධම්මානුපස්සනවට යන්න ඕනේ. ධම්මානුපස්සනවෙන් තමයි සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන්නේ. එතකොට සනස දැන් අපි බෝධිපක්ෂක ධර්මයන් ගත්තාම සත්තපොජ්ජංගයන් ගත්තාම ඒ සත්තපොජ්ජංගයන් උත් මේකට ඇතුළත් කරගන්න ගනම යනවා ධර්ම දැන් අපි ගත්ත සතිය ධර්ම විචේ වීර්ය දැන් ඔන්න පස්සේදී සතිපට්ඨානෙ හොඳට පුරුදු කරගෙන ගිහිල්ලා කෙනෙක් සෝවාන් වුණොත් ඔන්න ඉස්සෙල්ලම සෝවාන් වෙච්ච ගමන් එයාට එතකොට ස්වල්ප සතිපට්ඨානෙ තියෙන සතිය ඊළඟට ඉදිරිපාද ස්වල්ප වශයෙන් තියෙනවා ඊළඟට සම්‍යක් ප්‍රදාන වීර්ය ස්වල්ප වශයෙන් තියෙනවා එතකොට එයාට පිහිටිනවා ඉන්ද්‍රිය පහ සද්දා සති වීර්ය සමාධි පඤ්ඤා දැන් ඉන්ද්‍රිය පහ මුල් කරගෙන යා මාර්ගේ වඩනවා. අන්නකොට ඉන්ද්‍රිය බලවත් වෙනවා. එතකොට කියනවා සද්දා සති විරේ සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය බල. ඊට පස්සේ යා ඔන්න දැන් ඔන්න සකදාගාම වෙනවා. ඊට පස්සේ ඔන්න සකදාගාම වෙලා ඊට පස්සේ ටික ටිකට බොජ්ජංග වැඩෙන්න ගන්නවා. සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා. ඒ ටික වැඩිගෙන එනකොට ඔන්න දැන් ආරස් මාර්ගයට යනවා. එතකොට ආරස් මාර්ගය සම්පූර්ණ වෙනවා. එහෙසන එතකොට අර සත්‍තිස්පක්ෂ බෝධිපක්ෂ ධර්මයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ එතන. නෑ අනිත් පැත්තෙන් ඒ සත්‍තිස් බෝධිපක්ෂ ධර්මයක් ඇතුළත් වෙනවනේ. ඇතුළත් වෙනවනේ ඔක්කොම. සම්පූර්ණ සත්‍තිස් බෝධිපක්ෂික ධර්ම. 37ම ඇතුළත් වෙනවා. 37ම ඇතුළත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදු කෙනෙක් පහළ වුණාම පහළ වෙන මහානීය රත්නයන් 37 කියනවා.
මේ 37. එතකොට මේ 37 බෝධිපාක්ෂික ධර්ම වලට මම කියේක අපි සමාධියට ගරු කරන්න ඕනේ. බුද්ධ දේශනා තියෙන මහණෙනි ශාසනේ පිරිහිනවා කියනවා සමාධියට ගරු නොකළොත්. ශාසනේ පිරිහිනවා කියනවා ශික්ෂාවට ගරු නොකළොත්. ශාසනේ පිරිහිනවා කියනවා ශාස්ත්‍රුන් වහන්සේට ගරු නොකළොත්. ධර්මයට ගරු නොකළොත් සංඝයාට ගරු නොකළොත් ඒ කරුණ පහ කියන්නේ. ශාස්ත්‍රුන් වහන්සේට ගරු නොකළොත් ධර්මයට ගරු නොකළොත් සංඝයාට ගරු නොකළොත් ඊළඟට සමාධියට ගරු නොකළොත් ශික්ෂාවට ගරු නොකළොත් ශාසනේ පිරිහිනවා කියන්නේ. එන ශාසනයේ දියුණුවෙන්න නම් ඔය පහට ගරු කරන්න ඕනේ. එතන සමාධියත් කියලා තියෙනවා ශික්ෂාවත් කියලා තියෙනවා. ශික්ෂාවත් කියලා තියෙනවා. දැන් ওই අලුතෙන් එන ව්‍යවස්ථාව ශික්ෂාවට ගරු නොකිරීම. ශාසනය පිරෙන්න හේතු වෙනවා. ඒක ඒක විනයක් හැටියට ශික්ෂාව කියනකොට. අයි බුදුරජාන් වහන්සේ පනෝපු විනයක් තියදී මේ පුතඥන විනය මොකටද? පාතිමොක්ක සංග්‍රහ සීලයත් සමග. තියෙනවනේ ඉතින් ඒ විනයට උමනාගෙන සංඝනේතුන් වහන්සේලාට සංඝයා හදාගන්න බැරි නා. ඉතින් ඒක සංඝනේතුන් වහන්සේලාගේ අරබුදයක් නේ. ඒක රජයකට පවරලා හරියන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපි පුද්ගලික ගත්තොත් ඊම පුද්ගලික නායකත්වයට පත් වීමේ සාපේ මේ තියෙන්නේ. පුද්ගලික නායකත්වයට පත් නොවි ධර්ම විනයට නායකත්වයේ දුන්නා නම් අද මේ ප්‍රශ්නේ නැහැ. විශේෂයෙන් මොන පණතක් හරිගෙනලා මේ මහානායකකම් අනුනායකකම් අහෝසි වුණොත් එදාට ඔය කාට සීහෙපොදී බුදුහාමුදුරන්ගේ ශාවකයෝ කියලා. එදාට මේ ප්‍රශ්නේ ඉවර වෙයි. දැන් අපි ගත්තොත් ඔය වගේ කතිකාවතක් කළා. දැන් අපි කියමු යම් විදියකින් දැන් මේකේ තියෙනෝනේ ඔය විනිශ්චයට පත් වෙන නායකහඳුරු ඒ ආන්දරෝගින් කාට හරි අගතියට ලක් වෙන භික්ෂුව. අගතියට පත් වෙන භික්ෂුවගේ පැත්තට කවුරුත් නැහැ. අපි කියමු හොඳ භික්ෂුවක්. දැන් මට වුණා වගේ. අගතියට පත් වෙන භික්ෂුන් වහන්සේ නම. එතකොට අගතියට පත් වෙන භික්ෂුන් වහන්සේට සාධාරණ කිස්ත වෙන්නේ නැතුව ගියොත් අර නීතිය පාවිච්චි කළා එයාට නෑව නැත්තර නැති කරන්න පුළුවන්. එහෙනම් ඉතින් කොච්චර භයානකද මේක? මේක සම්පූර්ණ තියෙන සතර අගතියට පාර කපලා. ඡන්ද දෝෂ බය මොහ කියන මොකද ඒකේ තියෙනවා චානන්ජ ඒක සිරදන්නුවන් තියෙනවා ඊට පස්සේ 50000ක දඩ තියෙනවා දඩ තියෙනවා ඊට පස්සේ සිවුරෙන් නිරපන්න පුළුවන් නිරපන්න පුළුවන් ආයේ සිවුරෙන් නිරපුවට පස්සේ වෙනනිකායක මහාන වෙන්නත් බෑ කියනවා අනිත් එක චෝදනාවක් තියෙන කාලෙකදී වෙනනිකායක මහාන වෙන්නත් බෑ කියනවා මාරු කරන්නත් බෑ කියනවා මාරු කරන්නත් බෑ කියනවා ඉතින් ඊළඟට දැන් අපි අභූත චෝදනා කළොත් අභූත දැන් අභූත චෝදනා කර කර භික්ෂුගේ මූලික අයිතිවාසිකම් ඔක්කොම නැති කරනවා ඒතර එයාට කිසි පිළිරන් නැති වෙනවා ඒ ඔක්කොම කරන්නේ මේ පාවිච්චි කළානේ දකින් අපිට අභියාචන කිරිපත් කරගන්න හැකියාව මොකුත් නැහැනේ දැන් මගේ මොනිසක ආයිතිවාසිකම් නැති කළේ මේවා තියෙ මේව නැතුව තියෙද්දිනේ ආන් එකයි එහෙම නායකවරු ඉන්නව මට නංගම් කියන්න පුළුවන් මා විනාශ කරන්න ඩක්කෝ ඉන්න පුළුවන් ගැන මං එහෙම කියන්නේ සනස් කොහොමද මයිත් ඒක නෑ ඒගොල්ලන්ගේ සත්‍යජීත්‍ය ප්‍රශ්නයක් නේ කියලා අවසර සනසේන අද වැඩසටහන නිමා කරන්න වෙලා වැවිත් සනස් මේ පුණ්‍ය අනුමෝදනාවක් තියෙනවා කියලා අද දින නම බුද්ධාය සදහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ ශ්‍රද්ධ සක්කමකට භාජනය වීමට නියමිත සිටින නිලන්ති විමලරත්න සොයුරියට සෙත් පැතීමට එක්සත් රාජධානියේ පින්වත් මහත්මයක් විසින් තමයි අද මෙහි මං හිතන්නේ දායකත්වය දරා තිබෙන්නේ. ඉතින් පළමුවෙන්ම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න කිල්ලා සිටින විශේෂයෙන්ම කල්‍යාණ මිත්‍ර වූ සක්දිවිඳුන් සතරවරම් දේවුරු ගටිකාර බ්‍රහ්මරාජය ඇතුළු සිගුරු දිව මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ නිලන් තීමල රත්න සොයුරියට නිදුක් නිරෝග වීම පිණිස දෙවියන්ගේ උපකාර ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට සුවසේ ධර්මයේ හැසිරෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හෘද සත්කමට භාජනය කිරීමට නියමිතව සිටින නිලන්ති විමලරත්න සොයුරියට ඉතා ඉක්මනින් නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස මේ දහම් කතිකාවතින් රැස්කර සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සියලු දිනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන්න මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ලබන සතියේත් මේ වෙලාවටම සමග හමු වෙමු. මෙවැනි නව බුද්ධාය වැඩසටහනක් තුළින්ම එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය සතහම් කතිකාවේ